බලවෙන කතාව. එහෙනම් ඉතින් අහගෙන ඉන්න. හරිද? මේ කෙටි කතාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේකේ තියෙන චරිත පොඩ්ඩයි. සමහර එක් මූලික ධාරණාවක් යටතේ තමයි මේ කතාව ගොල්. ඒ කියන්නේ ගොඩනගලා තියෙන්නේ. මේක හරි සරලයි. ඒක තමයි මේ කෙටි කතාවක ලක්ෂණ සරලයි. ලොකු දෙයක් නැහැ. පොඩි චරිත ප්‍රමාණයක් ඉන්නේ. වැඩිපුරම ඉස්මතු වෙන්නේ චරිත දෙක තුනයි. එන්නේ තමයි ওই සරල දේවල්. ඔන්න ඔය විදිහට මතක තියන්න. කෙටි කතාවක් කොහොම හැමදේම කෙටිනේ. ඉතින් ඒ විදිහට මතක තියාගන්න. හරි සරලයි. ඔළුවට දාගන්න මෙන්න මෙහෙමින්. හොඳේ. ලොකුවට කාටවත් මම උගන්වන්නේ නැහැ මේ ලොකු ලොකු බර වචන. බුදු වම්බෝ මේකෙ මෙන්න මේ දේවල් තියෙන. මේකනම් කරන්න බෑ කියලා කියන්නේ නැහැ. කුමාරි සරල වාගේ ඔළුවට උඩ දාන්න. ඒක ඊටපො කට්ටිය දන්නවා. ඉතින් මගේ අගේ තේරෙන්නේ ගොඩක් කට්ටියට. ඒක ඇත්තම අගේ තේරෙන්නේ මම ඉගෙන ගත්ත කට්ටියට පමණයි. නැත්තම් මේකේ ඉඳ හැමෝටම සමාන අගේ තේරෙන්නේ නැහැ. නේ ඉගෙන ගත්ත අයට තේරෙනවා. ඒක මතක ඇතිනේ. සමාන කට්ටියට බැරි පාඩම් වලින් ඒක එකපාරයි කරේ සමහර අය මම එකමල්ලි කෙනෙක්ට ගොඩක් ස්තුතිමත්. ඒ ස්තුතියන්ත කෙනා මට පට්ට සතුටුයි. එයා විචාර ලියලා ඉඳලා නැතුව එකපාරට මේ මම ගන්න පාඩමක් එයා සුපිරියට ඉගෙනගෙන. ඉතින් මට එව්වා විචාරයක් ලියලා පැති හතරක. සතුටුයි හොඳේ. හරි. ඉතින් අපි යමු. ඉතින් ඔව් හැම කෙනෙක්ටම අගේ නැහැ. ඉඳපු කට්ටිය විතරයි දන්නේ. ඉඳපු කට්ටිය අන්තිම වෙනකම් ඉන්නවා. මාත් එක මුලින්ම වැඩ කරපු අය අන්තිම වෙනකම් ඉන්නවා. සමහර කට්ටියට අම්බෝ මේ පාඩමද? අපේ සර් මේ දුන්නවා මේ PDF එක. ඒක බලාගත්තම ඇති. එහෙම හිතන කට්ටිය ඇති. මට ප්‍රශ්නයක් නැහැ. යනවා නම් යන්න. මම නිකන් කරන්නේ. හරි. ඔර බලමු පාඩම. හරි. අක්කා කුරක්කන් වංගෙඩියට මා වාඩි කරවා ගත්තේ මොනතරම් වේසක් ගැනීමෙන් ඉක්බිතිවද? කුරක්කම් වංගෙඩි. වට මේ තේරනාටි සාමාන්‍යයෙන් ඕගලන්ගේ ඉවල්ල කුරක්කම් වංගෙඩි තියන කට්ටිය තුස්ස. අපේ ගෙදර නෑ. කුරක්කම් වංගෙඩි තියන කට්ටිය තුස්ස. ටග්ග මේ බාන මේ වචනකින් මේ මොනවාද මේ පැහැදිලි කරන්න කියන්නේ. කුරක්කම් වංගෙඩි තියන කට්ටිය තුස්ස. ඉක්මනින් හොඳේ. ඉක්මනින්. හරි සරලව කියලා දෙන මේ පාඩම. අමාරු වචන නෑ කොහෙවත්. ටග්ග තියන කට්ටිය කිය. අපේ ගෙදර නෑ. අපේ ලව්වේ තියන සුපිරි තියනවා. එහෙනම් මෙන්න මෙහෙමයි. කුරක්කම් වංගෙඩිය කියනකින් අදහස් කරන්නේ ඔය බලන්න දැන් කාලේ ගෙවල් වල වැඩිපුරම කුරක්කම් වංගෙඩි නැහැ. එහෙනම් ග්‍රාමීය ප්‍රදේශයක තියෙන එක්තරා පැරණි මේ ඒ කියන්නේ පැරණි කතාව පැරණි දෙයක්. මේ කුරක්කම් වංගෙඩි හැම ගෙදරකම නැහැ. ඉතින් එහෙම තියනවා නම් එක්තරා වේදිකක මෙන්න මේ කතාව ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඈත පිටිසර දුෂ්කර ගම්මානයක මේ පරිසරයක් ගැන තමයි මේකෙන් ඇත්තටම කියන්නේ කියලා. මේ කුරක්කම් වංගෙඩින් ඇත්තටම අපේ ආදී ඒ කියන්නේ අපි කිව්වොත් මේ අතීතය ගැන චුට්ටක් මතක් කරවල. කුරක්කම් වංගෙඩියට මා වාඩි කරවා ගත්තේ මොනතරම් වේසක් ගැනීමෙන් ඉක්බිතිවද? රස ස්වාදයට මට දාපු තමයි දැක්කේ නෑ. එකපාරටම ගියා. මේ අක්ක කෙනෙකුත් ඉන්නවා. يعني මේ අක්ක කියලා චරිතකුත් ඉන්නවා. එතනින් තේරුම් ගන්න පුළුවන්. හරි. මේකේ කතකයා තමයි මේ දැන් කතාව කියාගෙන යන්නේ. කතකයා. මේ කියන කෙනා. හරි. හෙට උදේ කොරක්කම් රොටි ටිකක් හදන්න කුරහන් ටිකක් අඹර ගන්න උදව් වෙනවද මල්ලී? ඈ උදේම මාගෙන් ඇහුවලු. කවුද අහන්නේ? අක්ක අහන්නේ. මල්ලිගෙන්. ඒ කියන්නේ මේ කතකයා තමයි එක්තරා විදිහට මල්ලි. මේ ගෙදර දෙවනි පුතා විදිහට ඉන්න මේ මල්ලි තමයි මේ කතාවේ කතකයා. එයා තමයි. ඇත්තට මේක කියන්නේ සාමාන්‍යයෙන් මේ කතුවරු එහෙම මේව රචනා කරන්නේ එයාගේ අත්දැකීම් පාදක කරගෙන. සාමාන්‍යයෙන් එයාගේ තියෙන අත්දැකීම් මත දන්නේ නැහැ. කේචයදල කියන්නේ. හරි. බලමු කොහොමද කියලා. හෙට උදේ කුරහන් රොටි ටිකක් හදන්න කුරහන් ටික අඹර ගන්න උදව් වෙනවද මල්ලිගෙන් අහන උදව් වෙනවද? හෙට මේ කුරහන් රොටි ටික හදන්නවනේ. ඔල අඹර ගන්න උදව් වෙනවද කියලා ඔන්න අහනවා. මේ උදෙන්ම කුරහන් අඹරන්න පුළුවන් ඈ. දවල් වෙලා එන්න. දැන් මල්ලිලා කියන්නේ කවුද? සාමාන්‍ය අක්කලා ගෙදර ඉන්න අක්කලා එහෙම දන්නවා ඇති මල්ලිලා නංගිලා කවුද කියලා. සාමාන්‍යයෙන් බඩකට කතා කරත් කියනවා මේ උදෙන්ම ඕවා කරන්න පුළුවන්ද? හවසට එන්න. දැන් බෑ. දාඩිය දානවා. එහෙම අද්දකින් තියන කට්ටිය තුස්ස. එහෙම අද්දකින් තියන කට්ටිය තුස්ස ටග්ග. මොනික තුස්ස මේ මා අද්දකින්ම තියන කට්ටිය. මේ පස්සේ එන්නම් අනේ. අක්කේ පොඩ්ඩක් ඉන්නවා. අයියේ පොඩ්ඩක් ඉන්නවෝ. පස්සේ එන්නම්. එහෙම කීර කට්ටිය තුස්ස. ඔය හරියට මරි. හරි අතුස්ස ටග්ගන තුස්ස. ඉක්මනින් ඉක්මනින් හරි සරලයි හොඳේ. රසවත් විදියට කතාව ගෙනියනවා. ඉතින් මේ තේරණ ඇති පටන් ගන්නකොටම පට්ට රසවත් නම්. නංගි කෙනෙක් ඉන්නවා. හරි. ඉතින් පටන් ගන්නකොට මේ වගේ කතාව යනවනම් ඔයාලන්ට තේරෙයි මේ කොහොම කතාව ඉවර වෙයිද කියලා. හරිද? පටන් ගන්නකොට කතාව පට්ට ලස්සන්ට පටන් ගත්තා බලමු කොහොමද යන්නේ කියලා. හරි. ඔන්න ඉතින් මල්ලි කියනවා. හරි. 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 එතකොට මේ මල්ලි කියන මේ උදේම කුරහන් අඹරන්න පුළුවන්ද? දවල් වෙලා අඹරන්නම් අනේ. ඔන්න ඉතින් කියනවා. හරිද? ඔන්න ඉතින් මම කීවෙමි කියලා දෙනවා. ඇත්තට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය මේ මම එහෙම මේක ලොවට මම කියන්නේ ලාවට මතක තියාගන්න. ලොකෝට මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය සීනේ මට ලාවට මතක තියාගන්න.
මම කීවේ මේ මම හරි එතකොට හරි ඊට පස්සේ මා එසේ කීවේ ඒ වෙලාවට ඇගේ ඉල්ලීම මගහැරීමේ චේතනාවෙන් විනා පසු සහභාගීීමේ අදහසින් නොවේ පොඩියුම් ගේ දෙයක් තියෙනවා මොකක් හරි වැඩක් කිව්ව අතු ගන්න කිව්ව පස්සේ අතු ගන්න හැබැයි එහෙම අතු ගන්නම් කියපු එක සතිය ගියත් කොසදුන අතු ගන්න නෑ අද්දකීමෙන් දන්නේ ඇති හරිද මෙයා කියනවා මම මේක මේ චේතනාවෙන් කිව්වේ අක්කගේ මේ වැඩේ පොඩ්ඩක් මග අරින්න විතරයි ඕක කරන්නේ නෑ මම उदयानी මේක අඹරන්න නම් දැන් ශක්තිමත් කෙනෙක් ඉන්නත් ඕනේ. එතකොට මෙහා කියනවා දැන් මේ කතකයා මල් ලියනවා මේ අක්කේ පස්සේ කරන්න. හැබැයි මල් ඊට දෙනවා මම කරන්නේ නේද බං ඔබ කියන්නේ මං කරන්නේ නැහැ. මම නිකන් ආතල්කට කිව්වේ. ඒ විදිහට මතක ඇති හරිද? ඉතින් මෙහෙම කියනවා මේ මම එන්නේ නැහැ. ඊට පස්සේ මෙයා හිතනවා කටෝක මතක වෙලා යයිනේ පස්සේ කමන්නේ කමන්නේ. ඕක මතක වෙලා ඒක අර නංගී ඉන්නේ. යාගෙන් හරි වැඩක් ගන්නේනේ. මමද වැඩ කරන්න ඕනේ හැම එකම. महार विधियाम उदय ඔන්නේ හවස ඔන්නේ ඉතින් ඇවිල්ලා අක්කා කියනවා උදේත් බෑ කිව්වනේ බං දවලුත් බෑ කිව්වනේ දැන් හවසනේ බං දැන් හවස හරි වරෙන් ඔන්නේ ඉතින් කියනවා හරි ගහන්නේ නැහැ ඊට පස්සේ ඔන්න සවසත් ඈ කරදර කරාලු ඉතින් කොමාරි මෙන්න මල්ලි කියනවා මොනවද යද්ද මන්දා මේ গিදර මම විතරද කුරහන් අඹරන්න ඉන්නේ මට බෑ මේ වැඩ තියෙනවනේ ඕන කෙනෙක් එක්ක අඹර ගන්න මට වැඩ තියෙනවා මට මේ හෙට ගිහිල්ලා මේ ලංකා පාලනය කරන්න තියෙනවා මට වැඩ තියෙනවා බං පස්සේ මම එන්නේ නැහැ මම විතරද ඉන්නේ විතර වැඩ කරන්න ඔන්න ඉතින් අපේක් කණන් ගහනවා හරි ඔන්න ඉතින් මල්ලි කියනවා මම විතරද ඉන්නේ පිස්සුද මම එන්නේ නැහැ මම විතරද ඉන්නේ ඔන්න ඉතින් කියනවා හරිද හොඳයිද කතාව කතාව යන විදිහ හොඳ කට්ටිය අතොස්ස ටක් ගලක් මන්ට විනාඩියක් අතොස්ස ටක් ගල ටක් ගල ටක් ගල කතාව හොඳ කට්ටිය අතොස්ස ලේසි අර මාර ආසාවෙන් කතාව ගෙනියන කියන්නේ ටක් ගලවති ආයේ මතක තියෙනවා අමතක නොවෙන්න මතක ඇති දේ වෙච්ච දේ හරි ටක් ගල අතොස්ස විනාඩි විනාඩි ටක් ගල ටක් ගල ටක් ගල ඉක්මනින් හැටම ලේසි අපි යමු එහෙනම් ඊළඟ දේට හරි ඔන්න ඉතින් අක්ක කියනවා ඇයි මල්ලි එහෙම කියන්නේ අසනීපෙන් ඉන්න අම්මට පුළුවන් ද ඕව කරන්න පොඩි මල්ලි නංගී හිටියට ඒ පොඩි උන්ට පුළුවන් ද දෙපාරක්වත් වංගිඩි කරකවන්න ඇත්තටම මල්ලි කෙනෙකුත් ඉඳලා නංගි කෙනෙකුත් ඉඳලා එතකොට මෙන්න මේ හරි එතකොට මෙන්න මේ කතාවේදී මෙතනදී ඒක ළමයි හතර දෙනෙක් ගැන කියනවා කතකයා තමයි එක්තරා විදිහක ලොකු ඒ කියන්නේ මල්ලි ලොකු මල්ලි එතකොට මුලින්ම එක්කෙනා අක්කා ඊට පස්සේ මල්ලි ඊට පස්සේ චූටි නංගි ඊට පස්සේ චූටි මල්ලි හතර දෙනෙක් ඉන්නවා බලන්න එතනෙත් තියෙනවා ඉතින් කොහොම හරි මල්ලිට එන මේ අක්කා කියනවා ඇයි මල්ලි එහෙම කියන්නේ අම්මට පුළුවන් ද ඕක කරන්න අම්මා අසනීපෙන් ඉන්නේ ඉතින් මේ අර චූටිම් දෙන්නට ඕවා කරන්න පුළුවන්ද වංගෙඩිය දෙපාරක් කරකවඩ හතියයි මැරිලා වැඩේ පිස්සුද ඔහොම කරන්න එපා පොඩ්ඩක් එන්නු කියලා ඔන්න ඉතින් කතා කරනවා හරිද ඊට පස්සේ කොහොම හරි ඊටසේ මේ කතකයා ඇත්තට මේ මල්ලි කියනවා එහෙනම් ඉතින් කුඩිකාරෙක් හොයාගනි මට බෑ කිව්වොත් බෑම තමයි තවසේ ඕනම අවුලක් කියවපන් මම එන්නේ නැහැ ඔන්න ඉතින් මල්ලි සැරෙන් කියනවා ඊට පස්සේ අක්කා මෙවැනි සැර කිරීම ප්‍රතික්ෂේප කිරීම හොඳට පුරුදුයි ඉතින් උඹලන් දන්නේ නැති සම්මන්නේ YouTube දාන්න. හරි. එදා කරපු රසස්වාදයේ පාඩම YouTube දාන්න. හරි. එතකොට අක්කාට මෙවැනි සැරකිරීම ප්‍රතික්ෂේප කිරීම හොඳට පුරුදුයි. දන්නායිදී මල්ලි ඉතින් එන රෙස්පෙක්ට් එක්කිනක ඉතින් එයා පොඩ්ඩක් සරදානේ වන් ප්‍රතික්ෂේප කරන එක පොඩ්ඩක් පුරුදුයි අක්කට. ඊට පස්සේ කම්මලේ සිටින බල්ලාට යකඩ තලන්නට මෙන් ඇටද මේවා ගානක් නැත. කොච්චර වැන්නද ඉතින් අක්කත් ඉතින් අහන් ඉන්නවා. එහේ අනේ මල්ලි අනේ කියලා
ये बांग बोटा वाले इनको उन्हें दिंग या आप हुए ना बोटा करत अने माली उन्हें हम किया ना अरे इधर इधर कोमरी बैठे इगन न तेरे खाने पर दोनों मुंह याना लोहित याना काटे पारा गांड बे इधर से कोमरी मैं अके इल्ली मगर माँ एक गवाने खाला तो रखी बैठी पुरम करने गासा वासा दामा नेगिटे हमार ये सामान्य में माली अक्का की ने वैडे वाले एक गवाने खाला तो रखी मल्लिका निकालनारी तात्तर है उनो मामा सेल्लंग कल्ला तीवर है उन्हें दिम तात्तर भाई इधर से तात्तर की ना तो होरा लिया वागे में तो ना काकाई ना तो टेक बात कर लो देन्ना बेरी इधर से की ना खाओ दे में तो ना तापाया नहोल्ला ने उन्टे तैम्मा हादला देन्ना टा दीन ने उन्हें बाला ने ये बच्चना बाला ने गैमी बच्च යකෝ තෝ පිටින්ද කපගා දින්නේ ඈ තෝ හොරාලියක ගින්නේ වැඩ කරපන් ගිහින් මොනේ දින් බහිනු හරි තාත්තාව හරි කන බැරින දෙන්නේ අක්ක වශයෙන් පල්ලි දවස හරි හරි අපි බලමු කොහොමද කියලා හරි හොඳේ මේ යාළුවෝ ඉන්නවනම් ඉක්මනින් ඇඩ් කරගන්න ආයි මොකද මට මේ පාඩම ආයි කරන්න බෑ zoom එකේ ටග් ගාලා ඉන්නවනම් යාළුවෙක්ට ඇඩ් වෙන්න දෙන්න පාඩම ගොඩේයි දැන්ටම තේරෙනවානේ දැන්ටම පාඩම ගොඩේයි කියලා ඉන්ටර් කට් එක තුස්සට ටග් ගාන ඉක්මනින් අතොස්ස राजकारी आहारो तो मंकी ने देखा कभी नहीं था इधर तो टकेला खाने पा रहा था ना डूंगा लोग यहाँ इसे कला के लिए डर रहा था इधर ये करी सा राज्य कारी कर दी मट अनि वारिम वो मुझे पार्टी में करना था इधर मैं राज्य कारी कर दी मट अनि वारिम मुसीबत है ना मैं अनि कंगारी कोई एडिया हरे मैं अदर पार्टी में तो माई प्रयोजन नोसी मुखद निकांगारी अक्त मल्ली अनिवार्य नंबर प्रयोजन प्रयोजन अन्न तातन मम की इतिन में सामार वेला उठा है आँख के वेलो के वो तो माली
තියෙනවා එන්න පුළුවන්. ඉතින් මෙයා තාත්තා ඒ කියන්නේ දුර එනවා පෙනුනොත් නිකන් හරි අන්න තාත්තනවා මට වැඩක් තියෙනවා කියලා මම කියනවා. ඔන්න ඉතින් පොඩි එකා කියනවා අන්න තාත්තනවා මට වැඩක් තියෙනවා මම පස්සේ කරන්නම් කියලා කියනවලු. ඉතින් ඒත් එක්කම ඇගේ කටට අගුළු වැටේ. ඊට පස්සේ මම මගේ නිදහස ලැබුවේ. ඉතින් අක්කා වැඩ කරන්න කතා කරත් මේ පොඩි එකා ජීවිතේට යන්නේ නැහැ. ඒගේ තියෙන අමුතු අමුතුම තියෙන ලොකු සීන් එක. යන්නේ නැහැ වැඩ කරන්න. හරිද? හරි. පාඩම් හරි මම කන්දින් කතා කරන්න ඒ සම්බන්ධව. හරි. එතකොට මේ අක්කා වෙල්ල කිව්වොත් නිකන් හරි තාත්තා නැති වෙලාවට මේ මල්ලි පොඩක් වැඩක් තියෙනවා එන්න ගේ පොඩ අතු කරලා දෙන්න කියලා කිව්වොත් නිකන් හරි තාත්තා දුර ඉඳන් එනවා දැක්ක අන්න තාත්තා නම් මට පොඩි වැඩක් තියෙනවා කියලා යනවා ටුංගල මාරුවල යනවා. ඉතින් අක්කගේ කටට අගුල වැටෙනවා. කරන්න දෙයක් නැහැ කතා කරන්න බැහැනේ. ඉතින් කොහොම හරි මෙහා මෙයාගේ උපරිම නිදහස ආසාවෙන් ලබනවා. හොඳට ආතල් එකේ ඉන්න. හරිද? හරි. මම අන්තිමට ඒ සම්බන්ධව කතා කරන්න. හරි. හරි. එතකොට මෙදින තාත්තා පැමිණෙනු මාවත් අක්කවත් දුටුවේ නැත. හරිද? දැන් මෙහෙ වෙලාවේදී දැන් අක්කා එන ඇත්තට මේ අක්කවත් මමවත් ඒ කියන්නේ මේ කතකය. ඒ කියන්නේ මල්ලිවත් මේ අක්කයි මල්ලි දැක්කේ නෑලු. මෙන්න මේ තාත්තා එනවා දැන් තාත්තා එන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඔහු දකින්නට පෙර ඔහු පැමිණ ඇදී බව පැවසුවේ ඔහුගේ ගොරෝසු කටහඬින්. ඔන්න ඉතින් තාත්තා ඇවිල්ලා තාත්තක පාටම අයියා යන ඉස්කෝලේ මොකද්ද මම යන්නේ පාන්දර සුමංගලයට තමයි මම යන්නේ. හරි. එතකොට මේ හරි එතකොට මේ දැන් අක්කවත් මල්ලිවත් දන්නේ නෑලු ඇත්තටම මේ මොනවාද තාත්තා එනවා දැක්කේ නෑලු. එතකොට තාත්තා එනවා දැක්කේ තාත්තයි ගොරෝසු කඩහඬ එක පාට මොකද්ද. හරිද? හරි. ඊට පස්සේ කොමාරි දැන් ඉතින් තාත්තාව දැක්කේ නෑලු. තාත්තා ගේ ඇතුළට ඇවිල්ලා ගොරෝසු කඩහඬ අහ හැමදේම බැබ් බැක් ගන්නවද? කට විතරයි කොල්ලන්න පුළුවන්. අතක් කොල්ලන්න එපා. කැම්පින් සේරම දෙපාම වලට පහළවේ බලාගෙන හිටපි. ඔන්න ඉතින් තාත්තා කියනවලු. ඔ උඹ බලාගෙන ඉඳපන්. අතට පැරගෙන දෙනවනේ කන්න. උඹට පහළවේ. උඹට මේ චක්‍රය ඇවිල්ලා කන්න දීලා ඇයි? උඹට බලන් ඉඳපන්. ඔන්න ඉතින්. හරිද? හරි. ඊට පස්සේ කොමාරි අර බලන් කියනවා මේ දෙපාම වලට පහළවේ කියලා. ඔන්න ඉතින් මේ තාත්තා කියලා කියනවලු. වැඩ කරන්න එපා. උඹ අක්කා උඹ අක්කා කියන දේ ලහන්න එපා. උඹ ඔහොම ඉඳපන්. උඹට කන්න බොන්න දෙනවනේ නේ. උඹට පහළවේ උඩින් ඉඳන් කන්න බොන්න ටික බය වෙන්න එපා. උඹට ගෙනත් දෙනවා. දෙවිවරු ගැනලා ගෙනත් දෙනවා. බය වෙන්න එපා. දෙපාම වලට ගෙනත් දෙනවා. ඔන්නදී තාත්තා මේ ගොරෝසු වඩින් කිව්වලු. ඔහු කීවේ කුමක්දයි මට ඒ වෙලේ තේරුනේ නැහැ. ඉතින් බය වෙනවා 100ට බය වෙනවා. ඉතින් කොහොම හරි මේ මල්ලියට තේරුන්නේ නැහැලු මේ තාත්තා මොකද කිව්වේ. මල්ලි මේ මොනවද මේ වෙලා කන්ෆියුස් වෙලා කට ඇරගෙන හරි ඊට පස්සේ කොමාරි මේ මා කුරක්කම් වංගිඩිය ළඟට විසිවුවේ ඔහුගේ වචනවල ශබ්දේ විනා අර්ථේ නන් නොවේ. සද්දෙට මොවුන් හැමදාම බැබ් බැක් ගන්නවා කිව්වොත් දුවනවලු ගියාමලු යන්නේ කියපු දේව තේරෙන්නේ නැහැලු. ඒ සද්දෙටලු දීුවේ. හරිද? ඉතින් මේ අර්ථේ ඉන්නේ මේ හැදේ සද්දෙට බුංගල දුවල කියලා තියෙනවා. බඹය පමණ දිග විශාල හතර ස්ත්‍රී කොටයක් මැදින් දෙපැත්ත කරකවා කරකවා කපා කුරක්ක වංගෙඩි යටිකල සවික රැත. මේ කුරක්කම් වංගෙඩි හදලා දෙන විදිය ගැන කියන්නේ. මට ඇත්තටම ඇස් දෙකට දැකලා නැහැ. බොරු කියන්නේ නැහැ. කුරක්කම් වංගෙඩිය දැකලා නැහැ. අනේ එකපාරක් දැකලා තියෙනවා මෙහෙ. මාටින් වික්‍රමසිංහ අර කොග්ගල කෞතුකාගාරය දැකලා තියෙනවා එකපාරක් කුරක්කම් වංගෙඩිය. එකම එකපාරයි දැකලා තියෙන්නේ. ඉතින් ඒකට දැකලා නැහැ. හරිද? මේ ගෙවල් වල නැහැ. මම නාගරික ප්‍රදේශයක ජීවත් වෙන ඉතින් මට ඔයගේ දේවල් බලන්න බැහැ. ඉතින් ඒක නිසා ඔන්න ඉතින් කියනවා මේ කුරක්කම් වංගෙඩි කොහොමද හදලා තියෙන විදිය. ඔබලන්ට තේරෙනවා ඇති. හරි දැන් කට්ටි ඉන්නවා මේ පාඩ දැන් හරියටම තව හතර දෙනා ඇඩ් වෙන්න පුළුවන්. යාළුවෝ ඉන්නවා නම් ෂෙයා කරන්න ලින්ක් එක. ඔබට තේරෙනවා ඇති ගොඩ යනවද නැද්ද කියලා. ආස කට්ටිය තුසන් මේ පාඩම ඉතුරු ඉවරකම් මහන්. ආස කට්ටිය තුසන්. ඉක්මනින් කියන්න. ටග්ගා. ඉක්මනින් මෙසේජ් එකට එනවා. ටග්ගා නෑ මොකද මෙසේජ් ටග්ගා. ඉක්මනින් අනේ ඔක්කොම දාන්න මෙසේජ් එකක් දාන්න කියලා කිව්වේ. ඒතු මෙතනට ඇවිල්ලා දාන්න කිව්වේ නෑ පරමාණු බෝම්බයක්. මෙසේජ් එකක් දාන්න කියලා කිව්වේ. මෙසේජ් එකක් දාන්න. ඉපනි අතොස්ස. හරි. අර බලමු ඊළඟට කොහොමද කියලා. ඔන්න ඉතින් මේ අටිකල මැද්දේ කූණියකි. අර කූණියක් වගේ එකක් තියෙනවා මේ ගල යට අර මැද්දේ කූණියක් තියෙනවා. ඉතින් මැද සිදුරු සහිත උඩුගල නොවැටි කරකෙවෙන්නේ මේ කූණිය නිසා. හරිද? මේ උඩු ඒ ගල මෙතන තියෙන මේ මැද සිදුරු සහිත උඩුගල නොවැටි කරකවෙන්නේ අර කූණිය නිසා. මම ඇත්තටම ආකෘතිය දැකලා නෑ බොරු කියන්න ඕනේ. අර උඩුගල මේ කියන්නේ මැද සිදුර සහිත උඩුගල නොවැටි කරකෙන්නේ නේ යට කූණ්‍ය නිසා. පොඩ්ඩක් කුරහන් ඔය ගල පොඩ සර්ච් කරලා බලන්න නේ. සර්ච් කරලා බලන්න මම කිය මට ඇත්තම ඇත්තටම මේ මම දැකලා නැහැ නේ. බොරු කියන්නේ දැකලා නැහැ. ඉතින් එකපාරේ දැක තියෙන චූටි කාලේ. ඉතින් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. හරි.
හරි එතකොට බලමු මේ සර්ච් කරලා නිකන් කොහොමද කියලා නේ එකෙනෙක් කිව්වා WhatsApp දැම්ම කියලා බලමු නිකන් කුර්ආන් වංගෙඩිය කොහොමද කියලා බලන්න ආස කට්ටිය බලමු කවුද ආස කුර්ආන් වංගෙඩිය කාස කට්ටිය කවුද ඩක්කල කියන්න ඩක්කල කියන්න අප බලමු නිකන් කුර්ආන් වංගෙඩියක් කියන්නේ මොකක්ද කියලා බලමු අපි සාමාන්‍යයෙන් නේද හරි බලමු කුරක්කම් වංගෙඩියක් කියන්නේ කොහොමද කියලා ඔව් සාමාන්‍ය මේක වෙන්නේ කුරක්කම් වංගෙඩියක් ඔව් මෙන්න මේක තමයි යාළුවෙක් කියලා තියෙන්නේ මෙන්න කුරක්කම් වංගෙඩියක් මෙන්න මේක තමයි කුරක්කම් වංගෙඩිය කියන්නේ ඇත්තටම ඒ කියන්නේ මම සිරාවට ඇස් දෙකට දකලා නැහැ දැන් තමයි දැක්කේ හරි යමක් විදියට කුරක්කම් වංගෙඩිය දකලා නැහැ හරිද හරි ඊට පස්සේ දැන් මේ මුදුරින් මහත් පිහිටි උඩුගල ගලේ වට වලට අක්කා දුමුරු පැහැති කුරක්කම් 14ක් තමයි ඔඩයිලු දාන්න ගොඩක් දාන්න බැරුව ඉතින් ලොකුවට බැකෝ එකක් ගෙනල්ලා හාරලා කුරක්කන් ටික දාන්න බෑනේ නේද ඔව් මම ඇත්තටම දැකලා නැහැ කුරක්කම් මංගෙඩිය ඒ යාළුවා තමයි එව්වේ මම දැකලා නැහැ ඇත්තටම ඇස් දෙකට දැකලා නැහැ මදයි ඒ වගේ මෙති බලන්න නිකන් කුරක්කම් මංගෙඩිය කියන සීන් එක ඔයදී මෙන්න මේකේ අස්සට වෙන්නේ නැති කුරක්කම් දානවා ඇත්තනේ මෙන්න මේ අස්සට වගේ දානවා ඇති කුරක්කම් ටික ඒ අස්සට වගේ කුරක්කම් ටික දානවා ඇත්තේ ගොඩක් දාන්න බෑනේ පේනවා ඇත්තනේ බැකෝ එකක් ගෙනල්ලා සවලකින් දාන්න බෑ අතින් චුට්ටක් දාන්නේ සවලකින් දාන්න බෑ හරිද හරි ඉක්බිතව උඩගලේ පිටතර නෙරාගිය තැනට සවි කර ඇති අත් අක්කත් මාත් අල්ලාගෙන මේ ගල වටේට කරකවනවලු අර ගලක් තිබ්බේ උඩ මෙහෙම කෑල්ල අන්න ඒක දාලා කරකවනවලු හරිද මේක කරකෝ හරිද මමත් දැක්කියදනේ මම දැකලත් නැහැ අතරම ලොකුවට දැකලා නැහැ හරිද කුරක්කම් කියන්නේ පොල් වගේ දෙයක් නෙවෙයි. ඒ කුරක්කම් කියන්නේ ධාන්‍යයක් වගේ සීන් නැතිම්. ඇත්තටම කුරක්කම් ඇටයක් මම දැකලා නැහැ හරියම විදිහට. කුරක්කම් පිටිනම් දැකලා දිනන අර පැකට් එකේ තියෙන නිසා. කුරක්කම් කියන්නේ මෙහෙ නෑනේ වගාතරන්න. කොහෙන් දැකලා තියෙන්නේ? මෙහෙ නෑනේ කුරක්කම් හේන් ගොවි දැන් නෑ මෙහෙ. හරිද? ඒක නිසා ඇත්තටම සිරාවට දැකලා නැහැ. වීඩියෝ එකකින් තමයි ඒක දැකලා තියෙන්නේ. ඔව් කුරක්කම් කියන්නේ තල වගේ. හරි. ඇඹරුම් ගලනේ අනේ ඇඹරුම් ගලනේ මේනේ ඇත්තට මම අපි බලමු නිකන් සර්ච් කරලා මේක කුරක්කම් වංගෙඩිය කියන්නේ මොකද්ද කියලා විනාඩියක් කියලා බලන්න කුරක්කම් ඇත්තට මේ වංගෙඩිය කියන්නේ මොකද්ද කියලා මේකේ ෆොටෝස් ගොඩක් තියෙනවද දන්නේ නැහැ ඔබට බලමු මේ කුරහන් වන් ගෙඩිය අයියෝ ගෙඩිය මම දැකලා නැහැ කුරක්කම් කියන්නේ ආ මෙන්න මේ අස්සට වෙන්නේ නැති කුරක්කන් ටික මැදට වෙන්නේ නැති දාන්නේ ඊට පස්සේ අර කූණයක් වගේ මැද දින ඇති ඒක දාලා තමයි මේ කරකවන සීන් එක යන්නේ මේ කුරක්කම් වංගෙඩිය කියලා ගහුව මේක ආවේ ඒක තමයි කුරක්කම් වංගෙඩිය කියන්නේ හරිද හරි අපි බලමු කොහොමද කියලා නේ හරියට කුරක්කම් වංගෙඩිය කොහොම හරි දීද්ද හරිද හරි වැඩක් නැහැ කුරක්කම් වංගෙඩිය අයියෝ කුරක්කම් වංගෙඩිය කොට සර්ච් කරන්නකො කුරක්කන් නිකන් අල වගේ හරි අපි බලමු කොහොමද කියලා හරි හරි දැන් කුරක්කම් කතා ඉවරයි වද හරි ඊට පස්සේ මෙතනදී කියනවා මේ මෙති මෙදින් මෙදි නෙරාගිය තැනට සවි කර ඇති අත අක්කත් මාත් අල්ලාගෙන මේ ගල වටේට මෙම් කරකවනවා කරකවලා එවිට කුරක්කම් ඇඹරි සුදු පාට වැස්සක් වෙන් ගල වටේටම 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 හැලිලා ගියා හරිද ඊට පස්සේ කොහොම හරි ලී කඳේ යටි පැත්තෙන් අඟල් දෙකක් පමණ කපා දැමු ඉඩෙන් තැබු විශාල වට්ටියක් වට්ටියක් තියනවලු මේ පැත්තකින් ඒකට වෙන්නේ වැටෙන්නේ මේ පිටි එකතු වන්නේ ඒකටලු මේ පිටි එකතු වන්නේ ඒකටලු කුරක්කන් ඇඹරීම ගැහණුන්ගේ වැඩක් යයි සිතා මා ඊට සහභාගී නොවන නමුත් මෙසේ ඒවා අපරණ විට නම් ඇතිවන්නේ සතුටකි ඒ කාලෙ තිබ්බ ඇත්තටම ඇත්තට අපිට ඒ දේවල් කියන්නේ දකින්නවත් නැහැ නේ හරි 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 මේ කුරක්කන් ඉවරයි හරි 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 මේ හරි කුරක්කන් හරි කුරක්කන් ටික දැන් කුරක්කන් ඉවරයි මොදේ දැන් කුරක්කන් කතාව ඇති කුරක්කන් ඇති පස්සේ හරි ඔය කුරක්කන් ගිහලා පොඩ්ඩක් ඕක මොකක් කරි වාගෙන ගිහලා කුරක්කන් මංගලේ හදවගෙන හරි ඔක පොඩ්ඩක් අඹරලා බලන්න දැන් ඇති කුරක්කන් ටික ඇති බුදුම්ම කුරක්කන් කිව්වොත් කුරක්කන් ඇටේ පැනන විදිහ තමයි හොයනවා ඇති ඇති කුරක්කන් ටික වංගෙඩි ගැන කතා කරේ හරි ඒකේ හපති දෙනවා දැන් ඒක කැරකෙන ගමන් සුදු පාට හරි ඕ හරි ඉතින් මේ වැස්සක් වගේ දෙපැත්තෙන් වැටෙනවා එක කරකවනකොට ඒ අහකට දෙනලු වට්ටියක් වගේ දැන් මේ වට්ටියටලු වැටෙන්නේ ඉතින් මේ මල්ලි හිතනවලු මේක ඇත්තටම මේ
මේ කුරක්කන් කියන මේ ඇබරන සීන් එක ගැහැණු ළමයින් කරන දෙයක් පිරිමි ළමයි කරන දෙයක් නෙමෙයි කියලා හිතනවලු. හැබැයි මේ ඇත්තට මේ කුරක්කන් මේක අඹරනකොට එයාගලගේ හිතට දැනෙන්නේ මාර සතුටක්ලු. අපිට එහෙම සතුටක් දැනෙන්නේ නැහැ. අපිට කුරක්කන් එහෙම ඇස් දෙකට දකින්න කුරක්කන් එහෙම ගල් එහෙම මේ පැත්තේ දැන් නැහැ. ඉතින් ඒක නිසා මේ කුරක්කන් වංගෙඩි එහෙම දකින්න නැහැනේ ගොඩක් කට්ටිය ළඟ. හරි. ඉතින් ඒක නිසා මේ හැබැයි මේ කුරක්කන් ඒ කියන්නේ මල්ලි හිතනවා මේක ඇත්තටම ගෑනු කරන වැඩ කියලා. හැබැයි මල්ලි ඒක කරනකොට හෙන ආතල්. හරිද? ආතල්. ආතල් වැඩක්ලු. ඊට පස්සේ අන්න තාත්තා එනවා දැකලා මට බන්නවන්න කතා කළා නේද? මම නොසතුට මොහොනින් අක්කාට මෙවසුවා. ඊට පස්සේ අක්කා දිහා බැලුවලු. ඔබ මේ තාත්තනව දැක දැක මට කිව්වා නේද? තාත්තනව දැක දැක මාව හුකුරා නේද? දෙන්නන්ටම පස්සේ ඔන්න ඉතින්. හරිද? ඔන්න ඉතින් මල්ලි බලනවා. තාත්තනව දැක දැක නේ මට මාව උගල දුන්නේ ලැජ්ජයියෝයි කොහොමදින් ඒක කිව්වල හරිද ඉතින් කොහමරි අනේ නෑ මල්ලි තාත්තා කොහෙන් පාළුණාද කියලා මටත් පුදුමයි ඊට පස්සේ සුගතනොත් එක්ක ආවත් කතා කරලවනේ කතා කරනවත් ඇහුනේ නෑනේ සුගතන් එක්ක සුගතන් කියලා කෙනෙක්වත් ඉන්නව ඔන්න සුගතන් එක්කත් ආවත් මට ඇහුනේ නෑනේ තාත්තේනවා අනේ නෑ මල්ලි මං තාත්තා එනවා දැක්කේ නෑ ඔන්න ඉතින් අක්ක කියනවලු බදාපත් වෙලා ඉතින් ඔන්න තාත්තාත් පන්සල් ළඟ ගෙදර සුගතනොත් ස්තෝප්පුවේ ඇඳ මත ඉඳගෙන කතා කරනවා ස්තෝප්පුවේ ඇඳ මත කියන්නේ ඒ කාලේ ස්තෝප්පුවේ ඇඳවල තියෙන ඔය බෙද ඇඳ කියලා දේ අන්න ඒ දේවල් ඉස්සර කාලේ ගෙවල් ඉස්සර ලස්සන්ට තියෙනවා ලස්සන් නෙමෙයි ඇතර වාඩි වෙන්න තියෙන දැන් තියෙන ලස්සන්ට ඉස්සර වාඩි වෙන්න ගිමන් හරින්න අන්න ඒක දැන් ඔන්න ඇඳ මත ඉඳගෙන කතා කරනවා අපි දෙන්න කුරක්කන් අඹරන ඔන්න ඉතින් මේ අක්කයි මල්ලි කුරක්කන් ටික අඹරනවා අම්මාත් නංගි කුස්සියේ මල්ලි වමනක් තවමත් වත්තේ කියන්නේ චූටි මල්ලි වත්තේ දැන් ওই වැලිබද්ද හැම උයනවා ඇති ඉතින් ආතල්ලගේ ඉතින් සෙල්ලම් කරගෙන ඉන්න ඇති ඉතින් කොහොම හරි අයියයි පොලිස් කාරේ හදිස්සියේ බහතිලම වෙයින් අපවිත දුවගෙන ආ පොඩි මල්ලි දෑත් වණමින් මට කතා කරා එකපාරට මට චූටි එක ගෙදර ඉන්න චූටි මල්ලි අයලා කිව්වලු දැන් මේ කතකයට කියන්නේ අයියයි පොලිස් කාරේ ඔන්න ඇවිල්ලා කිව්වලු අයියයි පොලිස් කාරයක් ඉන්නවා පොලිස් කාරයක් ඉන්නවා ඔන්න ඉතින් කිව්වලු බය වෙලා කිව්වලු ඊට පස්සේ මම කර්මෙන් සිටියේ වැඩේ එහෙම නතර කර නැගිට සරම සකස් කර්මෙන් ඔහුත් සමග ස්තෝප්පුවට දීවෙමු එකපාරට දැන් මල්ලි ඇවිල්ලා කොන චුටි මල්ලි ඇවිල්ලා කොන අන්න අයියයි මේ පොලිස් කාරයක් ඇවිල් ඔන්න ඇවිල්ලා කිව්වලු එකපාරට මෙයා වැඩේ නවත්තලා මල්ලිත් එක දීවලු ඉස්සරහට ඊට පස්සේ කොමාරි කට්ටි තාම මැසේජ් දානවා එක දිගටම ෆෝන් එකේ මැසේජ් දානවා පොඩක් ෆෝන් එක නිකත හැරුවා බෑනේ මැසේජ් ගැටම එක දිගට සද්ද වෙනවා ටින් ටින් ගාල ඉවරයි ඉතින් විනාඩියක් ගෙන ආයි ටින් ටින් ගාල ආයි ටින් ටින් ගාල ෆෝන් එක ඔෆ් කරා හරි ඊට පස්සේ හරි ඉතින් කොහොම හරි දැන් මේ අර දෙන්න දැන් කතකයා දුවගෙන ආවනේ පොලිස් කාරේ ඊට පස්සේ මේ ඔන්න ඉතින් මේ මෙයා කතකයා කියනවා පොලිස් කාරයෙකු මේක මට පාත්තන්නේ කී කල්පයකටද අපරාධයක් සිදු විය ඇත්තේ කොහෙද දැන් මේකට හිතනවා යකෝ කොහෙද යකෝ මේ මරණයක් සිදු වෙලා තියෙන අපරාධයක් කොහෙද සිදු වෙන්නේ කොහෙද සිදුලා තියෙන මේ පොලිස් කාරයෙක් කියන එන කල්පකාන්තරයක ඉස්සර හැම මේ ගම්බලට හැම පොලිසිය යන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔය අපරාධයක් කරාට පස්සේ තමයි යන්නේ ඉතින් කොහොම හරි දැන් ඉතින් කවුරු වල්ලන්නටද ඇවිල්ලා තියෙන්නේ කවුරු වල්ලන්නටද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔන්න ඉතින් කියනවලු ඉතින් කොහොම හරි කවුරු අල්ලන්නට පැමිණියත් ඔහු දකින්න විට වරද්දක් කළත් නොකළත් කාතුල ඇතිවන්නේ බිය පොලිස් කාරෙක් මෙහෙම එනකොට දකිනකොට බිය ඇති වෙනවලු ඒත් එක්කම කවුරුත් මේ දුර්ලභ දර්ශනේ නරඹමින් පසුපසේ වැටි යති පසුපසේ වැටි යති කියන්නේ පට කට්ටි දුගුනේ උනේ ඇවිල්ලා දැන් ඉඩේ දැල බලනවලු වත්තට ඇවිල්ලා කට්ටියෙන් බලනවලු මේ මොකද මේ පොලිස් කාරෙක් එන්නේ කියලා ඊට පස්සේ මා ස්තෝප්පුවේ පැමිණෙන විටත් මට කලින් මල්ලීගේ ඒ ආරංචියලද තාත්තා සුගතනොත් ඇතින් නැගිට පිළ පිට පිළ අද්දරට වී ඈත බඩවැටිය දෙස බලාගෙන හිටියලු. ඔයදින මේ අර පිළ කියන්නේ ගැමි ගෙවල් වල තියෙන ඉස්සර ස්තෝප්පුවක් වගේ ගෑනලා. එතනට ගිහිල්ලා සුගතනොයි තාත්තයි මෙහෙම බලන් ඉන්නවලු. මේ මේ ඉස්සරහා බලන් ඉන්නවලු ඔය වෙලක් වගේ ඇත්ත ඉස්සරහා ඒගොල්ලන් ගෙවල් ඉස්සරහා ඔන්න වෙල දිහා මෙහෙම බලන් ඉන්නවලු පොලිස් කාරය ඈත එනවලු. කට්ටි බය වෙලා බලන් ඉන්නේ. ඊට පස්සේ අමුත්තකගේ ඡායාවක් ඈතින් දිස්සේ. අමුත්තකගේ ඡායාවක් ඈතින් දිස්සේ. මොකද අර මල්ලීට මුලින්ම පත්තනේ මිනිහා දැක්ක පොලිස් කාරයා. ඉතින් ඔන්න ඉතින් කියනවා ඒ පොලිස් කාරයක් නොවේ. පොලිස් කාරය අඳින්නේ කාකි කොට කලිසම. ඔන්න ඉතින් අර පොලිස් කාරයක් නෙමෙයි. පොලිස් කාරය අඳින්නේ කාකි කොට කලිසම. ඔන්න ඉතින් කවුරුර මෙතනින් දැන් කට්ටි කෙනෙක් කිව්වා. මොහොත් ඒ ප්‍රමාණයක් කොට කලිසමක් ඇඳ සිටියත් ඒක සුදු පාටයි. ඇඳගෙන හිටම කලිසම සුදු පාටයි. ඊට පස්සේ හිසේ පැලඳි තොප්පියද පොලිස් තොප්පියකට වෙනස්ලු. හිසේ මේ පළඳගෙන ඉන්න තොප්පියත් වෙනස්ලු. පොලිස් කාරයේ තොප්පියත් දෙමෙයි. ඊට පස්සේ කොයිතරම් දර්ශනීය වුවත් අමුත්තුගේ පැමිණීම සුබදායි විය නොහැක. කියන්න බෑ. කොච්චර ලස්සන වුණා මේ දර්ශනීය වුණා. මේ අමුත්ත එන්නේ හොඳකට නෙමෙයි. පොට හොඳ නෑ එනකොට
ඔන්නේ ඉතින් කට්ටිය ඉතින් බය වෙලා බලන් ඉන්නවා බලමු මොකද වෙන්නේ කියලා. ආතල්ලගේ කතාව අහන් ඉන්න කට්ටිය දුස්සා. ආතල්ලගේ කතාව අහන් ඉන්න කට්ටිය දුස්සා. ටග්ගාලා වඳි ගොඩයයි පාඩම කියලා දෙනවා ආයි ෆිල්ම් එකක් බලුවා වගේ. අතුසන් ටක්කන අතුසන් විනාඩි දෙන්න මේ දාගෙන දාගෙන මෙසේජ් දානවා 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 ඉවරයක් නේ කට්ටිය. ගොඩගෙන මම මේ කට්ටිය මොකරි මේ ගෲප් එකට ඇඩ් වෙන්නත් දන්නේ. මොවිනේ පොඩ්ඩක් බලන්න මේ කට්ටිය. හරි. මොවිනේ තාම මේ කට්ටිය මොවිනේ මේ ඇඩ් වෙනවා තාම පොඩ්ඩක් ඉන්න. තාම කට්ටිය ඇඩ් වෙනවනේ චුට්ටක් ඉන්න මේ තාම කට්ටිය ඇඩ් වෙනවනේ. තාම කට්ටිය ඇඩ් වෙලා නැතුද අපරාධයක් අද මොදි ඒ පාඩම ගොඩ යන කට්ටිය තුසන් ටක් ගන්න හරි අයියා තමයි හොඳටම කරන්නේ හරි ආ තුසන් මේ පාඩම ගොඩ යන කට්ටිය තුසන් ඉක්මනින් පැති දෙකක් කරා ආසාරෙන් අහන් ඉරු කට්ටිය තුසන් ඉක්මනින් ඉක්මනින් අතුසන් ඉක්මනින් ටක් ගන්න අතුසන් ටක් ගල තුසන් හරි සුපිරි 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 හරි එනම් යමු අපි හරි මේ මන්ද මේ ෆෝන් එකේ පාට වෙනස් වෙනවා හරි අපි බලමු එහෙනම් ඊළඟ පිටුවට කොහොමද යන්නේ කියලා හිටියොත් ගොඩේයි මට බලෙන් තියාගන්න බෑ කාවත් බලෙන් තියාගන්න බෑ යන කට්ටිය යන්න හරිද බලෙන් තියාගන්නේ නැහැ බලමු එහෙනම් කොහොමද වෙන්නේ කියලා හරි කුණු ස්පෙක්ටර් කසිය දෙවෙනි පිටුව 102 වෙනි පිටුවට පෙරලා ගන්න. කුණු ඉස්පෙක්ටර් සුගතන් තම හඳුනා ගැනීම පිළිබඳ උපන් මොකද? ගර්වයෙන් ගර්වයෙන් ගැන ආඩම්බරින් කිව්වලු. මේ සුගතන් සුගතන් නේද? සුගතන්. ඒ කියන්නේ මේ කවුද? තාත්තත් එක්ක ආවේ. අර එයා දන්න කෙනා සුගතන්. සුගතන් නිකන් ආඩම්බරින් කිව්වලු. කුණු ඉස්පෙක්ටර්. ඔන්න ඉතින් කිව්වලු. හරිද? ඉතින් කොහමද බලමු මොකද වෙන්නේ කියලා. අද උදේ හිටන් පන්සලේ ගොඩනගිල්ල හැම ගෙදරකම තියෙනවා කක්කුස්සි නැති හැමෝටම නඩු දානවලු. හවස් වෙච්ච නිසා මං හිතුවේ නෑ මේ පැත්තේ තේවි කියලා. දැන් මෙයා දැනගෙන පන්සලේ ගොඩැල්ලේ ඒ පන්සලේ ඒ ගොඩැල්ලේ ඒ කියන්නේ උස් ප්‍රදේශවල අර චුට්ටක් ගම්මානවල තියෙනවානේ අර පොඩක් උඩ තැන් යන්න පුළුවන්. ලස්සනයි ගම කියන එක. ඔය නාඩගම් කාර්යයෙන් බලනවා දැකලා තියෙන ගම්මානවල ලස්සන. මම බලනවා හොඳේ බොරු කියන්න ඕනේ නෑ මම බලනවා. එතකොට අර ගොඩැල්ලේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් උස් ප්‍රදේශවල ඒ වේ ගම්මේ උස් ප්‍රදේශවල එහෙම කට්ටිය දැන් මේ කුණු ස්පෙක්ටර් ගිහිල්ලා මේ බලනවලු. කක්කුසි තියෙනවද? ආ නෑ. ඔන්න නඩු දානවලු. හරිද? තරම් බියක් අපට ඔහු විශේෂය ඇති නොවිය නඩු දානවා කිව්වත් මේ කට්ටියට මේ මල්ලිටයි අක්කටයි අම්මටයි තාත්තටයි මේ වැඩිය මේ බයක් හිතුන්නේ නෑලු පොලිස් කාරෙක් නෙමෙයි කුණු ඉස්පෙක්ටර් ඉතින් කොහොම හරි ඒ නිසාම දෝ ඔහුගේ මූණේද සරපරෂ බවක් නොපෙනේ මේක දැන් හිතනවනේ ආ මේ පොලිස් කාරෙක් නෙමෙයි මේ නිකන් මේ කුණු ඉස්පෙක්ටර් කෙනෙක් නේ ඉතින් ඔන්නේ ඉදනවලු ප්‍රශ්නයක් නෑ අවුලක් නෑ අවුලක් නෑ ඔන්න ඉතින් මූණේ එච්චර භයංකර ස්වරූපයක් පේන්නේ නෑ පොලිස් කාරෙක් කරන කොහොම නෙන්නේ නිකන් මූණ රවාගෙන නෙන්නේ හරි ඉතින් කොහොම හරි කෙසේ වුවත් එසේ එහි කිසිදු මිත්‍යා ලීලාවක් නෑ මිත්‍ර ලීලාවක්ද තිබුණේ නැත එහෙම අර භයංකර ස්වරූපයක් නැති වුණාට මිත්‍ර ලීලාවක් තිබුණෙත් නැහැ අර මෙහෙම කොහොමද ඉනාවේගෙන එන්නේ මෙහෙම ඔළුවනවනේ නැති හරිද ඊට පස්සේ කොහොම හරි මුළුල් වටකුරු ඒ මුහුණ අපේ ගමේ කිසිවෙකුටත් නොවූ තරම් පෘෂ්ටිමත් හා නාගරික විය දැන් නාගරික කට්ටිය අර පෘෂ්ටිමත් සාමාන්‍ය ගම්මානවල කට්ටිය මෙහෙම කෙට්ටුයි හරිද කෙට්ටු කට්ටිය තමයි වැඩිපුරම ගම්මානවල ඉන්නේ ඉතින් මේගොල්ලන් දාගෙන ඉන්නේ අර රැය ටිකක් මහතයි මෙහෙම යන්නේ හරිද මහත එක්කෙනෙක් කෙනෙක් ටිකක් බලනවා නාගරික කෙනෙක් වගේ ඉතින් ඊටම සැරිලන පරිදි ශරීරයේද බර වැඩ නොගෙන සීතල සෙවනේ වැඩුණු කෙනෙක් විය ඒ කියන්නේ මේ හැම කට්ටිය ඒ කියන්නේ ගම්මානවල ඉන්න කට්ටිය ඔය කුඹුරු කොටලා ඒ වගා කරලා ඉතින් ඒවා කරනකොට ඒගොල්ලන්ගේ ශක්තිය ඒගොල්ලන්ගේ අර ශක්තියක් තියෙනවා හැබැයි ඇඟ ලොකු වෙන්නේ නැහැ පුෂ්ටිමත් වෙන්නේ නැහැ හැබැයි මේගොල්ලන්ට පේනවා අම්මට හුදු මූනිකම් මේ සීතල කාමර වල හැදිච්ච කෙක් වගේ නුන්න මුට වේනවා හරිද මේ කටියට වේනවා ඉතින් කොහොම හරි ඔහු ඇඳ සිටි අක්කොට කලි කමිසේ බාහුවලත් පපුවෙත් පටි අල්ලා තිබේ මෙහෙම අර පටි පටි මෙහෙම පටි මෙහෙම ගහලා තිනවා ලස්සනට ඉතින් කොහොම හරි හරි පැලඳ සිටි තොප්පියද ගල් කැටයක වුවද තොප්පියද ගල් කැටයකට වුවද ඔරොත්තු දෙන තරම් ඝන වූ එක
महारात्रि वचन सिंह उच्चारण सिंह गृह मूलिकाग्रामीण प्रदेश साक्षरता अत पाई हई साक्षरता मे उच्चारण सिंह धन भाषावनंदे उच्चारण पेदली इट पास मुखदेला उड़बिंबे මම ආයෙම සුමාන දෙකට පස්සේ එනවා එතකොට වැසිකිලියක් හදලා නැති බොත් නඩු දානවා දැනගනි
එහෙම කළොත් උසාවි ගිහින් දඩ කන්න වෙයි. මම නඩු දැම්මොත් උසාවි ගිහලා දඩ කන්න වෙයි හොඳේ. සති දෙකකින් වැසිකිළියක් හැදිලා තියෙනවනේ ගෙදර. තේරුණාද? ඔන්න ඉතින් ඒකම ස්පෙක්ටර් එක කිව්වලු. ඊට පස්සේ මේට කිසිවක් පිළිතුරු දුන්නේ නැහැ. කිසිවක් ගෙදර ඉන්න කට්ටිය පිළිතුරු දුන්නේ නැහැ කට අරගෙන කන්ෆියුස් වෙලා. කන්ෆියුස් වෙලා හොඳේ. ඊට පස්සේ සති දෙකක් තුල වැසිකිළියක් තමයි නිම කරන්නේ කෙසේද නැහැ ප්‍රශ්නේ නැකීමට කිසිවක් ඉදිරිපත් නොවිය. හරිද? එයාලා ගියේ කොහෙදද? අම්බෝ. ඔය ආන්නේමයි මම කොහොමද කියන්නේ? හරිද? ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නෙට පිළිතුරු දීමට කිසිම කෙනෙක් එහෙම ඒ කියන්නේ දන්නේ නැහැ. වැසිකිළියක් හදන්න ගියොම වැසිකිළිය කට්ටිය ගල් වෙලා ඒ කියන්නේ මේ ඩාම් වෙනවා ඩූම් වෙනවා. මොකද ඉතින් කොහොම හරි දැන් ඉතින් හරි කට්ටිය දැන් ඉන්නවා. බොඩේයි හොඳේ වීඩියෝ යාළුවෙක් ඉන්නවනම් ෂෙයා කරන්න. ආන් ඉදියත් බොඩේ යනවා. තේරණයි ඉතින් හොඳේ. හරිද? ඊට පස්සේ මේට දැන් කිසිවෙක් පිළිතුරු දුන්නේ නැහැ. මේ ඩාම් වෙනවා ඩූම් වෙනවා. වාටම ඉන්නවට කන්ෆියුස් වෙලා. වැසිකිළිය. හරි. අම්බෝ එනහත. ඊට පස්සේ කොහොම හරි ඔහු කවුරුත් අන්දමන්ද වී සිටියා. කවාටම අන්දමන්ද වී. වැසිකිළිය. ඔන්න ඉතින් බය වෙලා ඊට පස්සේ එහෙත් මේ කිසිවකින් අමුත්තා තුළ වෙනසක් නොදැක්න. ඒ කියන්නේ වෙනසක් දැක්කේ නෑලු. අමුත්තා ඉන්නවලු ඒ විදිහට. ඔහු වත්ත පහට ඇස් දූමින් තවත් ප්‍රශ්නයක් නැක් ගොන ගුවලු. එකපාරටම අර වත්ත පල්ලා ඇදලා බලලා කොන්ස්ට්‍රක්ටර් මෙහෙම බැලුවලු ටිකක්. මොම් බැලුවලු. ඊට පස්සේ කොන්ස්ට්‍රක්ටර් ඇහුවලු මෙතනින් එහාට තවත් ගෙවල් තියෙනවා. කොන්ස්ට්‍රක්ටර් ඇහුවලු මේ මෙතනින් එහාට ගෙවල් තියෙනවා තවත් අර අතනින් එහාට ගෙවල් තියෙනවා. ඔන්න ඉතින් ඇහුවලු හොඳේ. ඊට පස්සේ හේරක් කිව්වලු ඔව් ඔව් පල්ලෙහා තියෙන්නේ වෙල් යාය. ඊට එහයි තමත් මේ ගොඩැල්ලක් එහෙම තියෙනවා. පහලින් තියෙන්නේ වෙල් යාය. එහාට පොඩ්ඩක් ධම්මාරයක් එකෙන් ගෙවල් එකක් දෙකක් එහෙම ටිකක් ආසල් එකේ තියෙනවා. ඊට පස්සේ මේ කොන්ස්ට්‍රක්ටර් අහනවලු ඒ ගෙවල් වලට වැසිකිළි තියෙනවා. අම්මෝ වෙන අහන්න ප්‍රශ්නයක් නෑ. කොන්ස්ට්‍රක්ටර් අහනවලු වැසිකිළි තියෙනවද ඒ ගෙවල් වලට? කොහොම අතල්ලා දෙන්නේ නැත්තේ? ඊට පස්සේ කොහමයි මේ හෙරක් කියනවලු එහෙම දෙයක් ගැන අහලවත් නැතුව තිය කට්ටිය. ඒ කියන්නේ වැසිකිළි නෑ. හරිද? ඊට පස්සේ කොනිෂ්ටර අහනවලු කොහොමද එහාට යන්නේ? කොහොමද මේ පැත්තට යන්නේ කියලා ඇහුවොත් කවට හොඳේ. ඊට පස්සේ මේ හෙරක් කියනවලු ඇලටුඩින් ඒ දණ්ඩක් තියෙනවා. ඒක දිගේ තමයි යන්න ඕනේ. ඒ දණ්ඩක් කියන්නේ රන්නෝ ඇදිනේ. පොඩ්ඩක් අර කොටයක් එහෙම පෙරලලා හරිද යා පැත්තට පඳුර තමයි පෙරරයිදී කොහොමද කියලා උදේ හරි ඊට පස්සේ බලමු කොහොමද කියලා. තාත්තා අත දික් කර බෙන්නෝ පැත්තේ වැටි ඇති අඩිපාර දිගේ ඉන්ස්පෙක්ටර් ගමන් කරන්නට විය. තාත්තා මෙහෙම බෙන්නවා අන්නර පැත්තේ ඒ පැත්තේ දිනව බං ඒ දණ්ඩක් ඒ බං කිව්වේ නෑ අන්නතන දිනව ඒ දණ්ඩ ඕකෙන් යන්න තමයි දෙන්නේ. ඉතින් කොහොම හරි මෙහෙම යනවලු දැන් ඒ කුනිස්ට්‍රක්ටර් යනවලු. ඊට පස්සේ ගිහිල්ලා අනිවාර්යෙන් PH එදමයි යන්නේ. ඊට පස්සේ කොහොම හරි ඔන්න කරන්නට ගියා. ඊට කලින් කිසි දිනක මේ බිමට සපත්තු බාරක්වත් නොවදින්නට ඇත. ඒ කියන්නේ ජීවිතේ මේ වගේ සපත්තු දාගම් මිනිහෙක් ඒ පැත්තට ඇවිල්ලා නැහැ. ඒ තරම්ම ඒ කියන්නේ පට්ට විදියට ග්‍රාමිකයි. ඒ කියන්නේ තනිකර නාගරික නැහැ. සල්ලි නැහැ මිනිස්සුන්ට. හරිද? කොනු දොස්තර. හරි. අපි මේ ආගන්තුක දර්ශනයේ පිටිපස්සේ වැටුනේ කට්ටිය එකපාරටම දැන් කුනිස්පෙක්ටර් යනවනේ මෙහෙම යනවලු දැන් බඩත් ඉස්සරහද කොහොම යනවලු. ඊට පස්සේ අර කට්ටිය පිටිපස්සේ මෙමින් යමින් යනවලු කූබිරංචු වයි. ඊට පස්සේ කොහොම හරි කලින් දින කීපයේ මේ කියන්නේ මාර විදිහට වර්ෂාවක් ඇති වුණා. වර්ෂාව ඇති වෙලා ඇල පිරිලා ඇල මාර විදිහට පිරිලා හොඳේ ඉන්නේ ගොඩ වීමට ඒ දණ්ඩ හැටියට දමා තිබුණේ තනි පොල් කොටයක්. පොල් කොටයක් දාලා තියෙන්නේ ඒ දණ්ඩේගේ. ඒ දණ්ඩේ විදිහට දාලා තියෙන තනි පොල් කොටයක් හොඳේ. ඉතින් හිතන්න අර සපත්තු දාගෙන ගිහිල්ලා මොන මගුලක් වෙයිද බලමු මොකද වෙන්නේ කියලා. හරි ඊට පස්සේ කොහොම හරි මෙන්න මේකේ හරි මලම කාරියටම 12 වෙලාව 98ක් ඉන්න කට්ටිය. ඉතින් ගියොත් අපරාධය හොඳේ තේරෙනවාදී පාඩම ගොඩ යනවා. තේරෙනවාදී පාඩම ගොඩ යනවා. මම චුට්ටක් මේ චාර්ජර් ටයිම ගා ගන්න. ඔඩ මං අනිත් පැත්තට හරවන හොඳේ ෆෝන් එක. හරි. ඔවින්න. හරි. පේනවනේ මාව. පේනවනේ මාව පේනවනේ. ටග්ගල කියන්නේ පේනවනේ මාව. පේනවනේ. පේනව නේද? පෙරණේ හරි 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 මේ පාඩම ගොඩ යනවා කට්ටිය දුස්සක් ටක්ක ඉක්මනින් අතොස්සන් ඉක්මනින්
හරි 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 ඉක්මන 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 වෙන කතා බහවල් බෑ ඉක්මන 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 වෙන කතා බහවල් බෑ ඉක්මන මේ පාඩම හොඩ යන්න ඕනේ හරි අදෝසන් රෑ 12ට මෙහෙම පන්ති ගින පළවෙනි කට්ටිය අදෝසන් රෑ 12ට මෙහෙම පන්ති ගින පළවෙනි කට්ටිය අදෝසන් ගොඩ දානවාමයි බලෙන් කාවත් තියාගෙන ඉන්නේ නැත්ත යන්න ඕන කට්ටිය යන්න මම කාවත් තියාගන්නේ නැහැ බලෙන් ගොඩ දානවා පමණයි පාඩම හරිද හරි අපි නම් බලමු කොහොමද කියලා හරි බලමු මොකද එලා තියෙන්නේ කියලා ඔන්න ඉතින් කලින් දවස්වල හොඳටම වැහැලා දැන් මේ ඇලෙන් එගොඩ වෙන්න තියෙන්නේ පොඩිම පොඩි පොඩිම පොඩි මේකක් ඒ කියන්නේ මොකද්ද මේ පොල් පොල් කොටයක් ලෝ පෙරලලා තියෙන්නේ හරිද හරි කොහොම ඉන්න දැන් කට්ටිය මේ මෙසි වෙන මෙසේජ් දාන්න එපා අමතර මෙසේජ් දාන්න එපා හරිද හරි ඊට පස්සේ කොහොම හරි දැන් ඉන්නේ කලින් දින කීපෙම වැස්සක් පටන් ගත්තලු එක දිගට මේ වැසි සීන් එකක් තිබිලා තිනවා මේ පැත්තට ඉතින් කොහොම හරි ඉන්නේ ගොඩ වීමට ඒ දණ්ඩක් හැටියට දමා තිබුණේ තනි පොල් කොටයක් මොකද තනි පොල් කොටයක් ලෝ දිවිලා තියෙන්නේ හරිද හරි ඊට පස්සේ මේ ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට යෑමට අපිට අරමුණක් නැවේ ඉතින් හරි 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 මේ කට්ටිය මේ වෙන වෙන කතා එපා එන කතා එපා අහන් ඉන්න හොඳේ මේ පාඩම ලස්සන අහන් ඉන්න කට්ටිය හරි මෙසේ දාන්න එපා අහන් ඉන්න මට නැත්තම් අවධානය බිඳනවා අවධානය බිඳනවා හරි හරි ලයිට් එක වෙනවා ගණන් ගන්න එපා පොඩි වෙලාවක් විතරයි මේ මොනවාද මොනවාද මේක නිසා මොනවාද ලයිට් එක කියන්නේ මේක පොඩ්ඩක් චාර්ජ් කරන්න ඕනේ ෆෝන් එක චාර්ජ් එක බහැලා හරි හරි බලමු එහෙනම් කොහොමද කියලා ඉතින් කොහොම හරි මේ දණ්ඩ දිගේ එහාට මෙහාට යෑමට අපිට අරමුණ ආ කියන්නේ වැඩි අපිට කියන්නේ පුදුමයක් නෙමෙයි මේ ඒ දණ්ඩේ එහාට මෙහාට යන එක එච්චර අපිට ගානක් නැහැ හරිද ඒ කියන්නේ ක්ලයි කියන්නේ මෙහෙම වෙනා මෙසේජ් දාන්න එපා ප්‍රයිවට් මෙසේජ් දාන්න එපා කට්ටිය ප්‍රයිවට් මෙසේජ් දාන්න එපා එතකොට ප්‍රශ්නයක් වෙනවා හරි ඊට පස්සේ මේ ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට යෑමට එච්චර අරුමයක් වෙලා නැහැ අරුමයක් කියන්නේ මොකද්ද එච්චර පුදුමයක් නෙමෙයි එහාට මෙහාට යන්න එක ලේසි බලමු කොහොමද දලා තියෙන්නේ කියලා සමහර අවස්ථාවල ඒ දිගේ එහාට මෙහාට දිවීම අපේ සෙල්ලමක් විය මේ පොඩියුන්ගේ සෙල්ලමක්ලු ඒ දන්නේ එහාට දුවනවා මෙහාට දුවනවා හරි හරි සුන්දරයි හොඳේ අපේ කාලේ වගේ නෙමෙයි ඊට බහින්න බෑනේ කොරෝනානේ ඒ කාලේ හරි සුන්දරයි ඉතින් කොහොම හරි ඉන්ස්පෙක්ටර් එසේ නොවිය හරිද ඉන්ස්පෙක්ටරට එහෙම වෙන්නේ නෑ අලු ඔහු බරසපත්තු දෙමු පය ඒ මත තබා තදකොට බැලී මෙහෙම කකුල තියලා බැලුවලු ඉන්ස්පෙක්ටර් කොටයුඩි කකුල තියලා බැලුවලු ඊ මොකදලා දිරිකවලු ඊට පස්සේ ඒ දණ්ඩ නොසැලී සිටියේ නමුත් ඔහුගේ පය බදාගත්තේ නැද තිබ්බකම ලිස්සලා යන්නේදී පොඩ්ඩක් ඊට පස්සේ මේ ඒ තරම් පරිස්සම් සහිත ගමනක් නොවන බව ඔහුට ඒත්තු යන්න ඇත එහා පැත්තට ගිය soy.com තමයි ඇලට වැටෙනවා හරිද ඊට පස්සේ කොහොමාරි පය ලිස්සා ගියහොත් නැත්තම් සමබර ගතිය නැති වුණොත් ඔහුට රැඳෙන්නේ අඩි ගණනක් පහලින් ගලාගෙන දියපාරයි අඩි ගණන පල්ලේ තියෙන දොළ පාරකට දඩබඩෝම් ගාලා වැටෙනවා හරිද ඊට පස්සේ කොහොමාරි එවිට නෑමින් පමණක් තෘප්තිමත්ද ගොඩේ ඊට ලැබුණොත් ඒ ලොකු ආසනාවක් නාල ගොඩාව තැතිලු නැත්තම් අඩු ගානේ කිඹුලෙක් හරි ඇති අනිවාර්යෙන් කනවද හොඳට ජෝක් ඇති මෙහෙම අඩිය දිනන මෙහෙම බලනවා මෙතන නම් අරින බොට්ටයක් නෙමෙයි ගියොත් නම් වැටෙනවා කියලා ඉතකම ඔන්නදි පස්සට අඩිය අරගෙන ඉතින් මේකලන් ඉතන මෙයා ගිහලා වැටුනොත් නාගෙන ගොඩව උද්දැදී නිකන් හරි අමතර මොකක් හරි සීන් එකක් ඉවරයි හරිද හරි දැන් ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ටර් එකත් බය ගතිය පෙන්නන්නත් බැහැනේ ඉතින් මෙහෙම ඇවිල්ලා කිව්වලුත් දැන් හවස් වුණා වැඩි එහෙ දවසට එහෙ වෙන දවසක යනවා. ඔන්න ඉතින් මිනිහට යආගන්න බෑ හරිද? මිනිහට යආගන්න බැරි නිසා මිනිහා කියනවලු මේ. වෙන දවසකට එන්න ඕනි. දැන් එන්න බෑ. දැන් ටිකක් මේ හවස් වුණා වැඩි. ඔන්න ඉතින් නටන්න බැරි මිනිහට පොළොවැදයි කියනවා. හරිද? අපි අපි කාටවත් නිදාසේ හුස්ම ගන්නට පුළුවන් වුයේ ටික කල් ටිකකට කලින් ඔහු මතුවී ආ බඩවැඩිය තුලින්ම අපිට ඔහු නොපෙනී ගිය පසුයි. මේ හැම මුස්මගෙන දින්නේ හරිද හොඳට මුස්මගෙන දින්නේ ඔක්සිජන් ටික ලැබිලා දින්නේ මේ කුණු ඉන්ස්පෙක්ටරයා ගියාට පස්සේ අර බඩ වැටි කියන්නේ ඒ ප්‍රේ කියන්නේ එතන අර මේ සමහර උස් ප්‍රදේශයක් වෙන්නේ නැති ඒ ගොඩ හැල්ලෙන්නේ නැගිලා ටක්ටක් ගාලා එතන ඒකේ ගිහිල්ලා යාව නොපෙනී ගියාට පස්සෙලු ඒ සතුටක් ආවේ එතන සතුටක් කියලා මුන්නේදී හුස්ම ගත්තලු ආතල්ලේ හරිද ඉතින් කොහොම හරි තාත්තා සුගතනොත් ආපසු ඇදට පැමිණියේ ඔන්න ඉතින් මේ හරි බඩ කාගෙනද යන්නේ හරි 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 ඔන්න ඉතින් බලමු කොහොමද කියලා හරිද ඊට පස්සේ කොහොම හරි ඔන්න ඉතින් සුගතුණුයි කවුද මෙයයි තාත්තයි ඔන්න ඉතින් ආයේ මෙහෙම හැරිලා ආවලු ඇඳට අර ඇඳ ඉස්සර ඇඳක් තිබ්බට එතනට ආවලු මීලකට වන් කසාබස් කරනවා ඇත්තේ ඉන්ස්පෙක්ටර් ගැනය ඔන්න ඉතින් ඒ දෙන කතා කරනවලු ඉන්ස්පෙක්ටර් ගැන අසුපාට ගහගෙන යනවා හරියටම ඉතින් කොහොම හරි
මේ ඉන්ස්පෙක්ටර් එහෙම මේවා මොනවාද වෙන්න ඔන්න ඉතින් මේ සුගතමයි තාත්තයි ඇඳට ළඟ ඇවිල්ලා ඒ කියන්නේ ඇඳ ළඟට ඇවිල්ලා මේම කල්පනා කරාලු ඉන්ස්පෙක්ටර් ගැන කුණු ඉන්ස්පෙක්ටර් ගැන පොඩ්ඩක් කතා බහ කරාලු මේ හිතන්න ගත්තද මේ මොකද්ද මේ කිව්වේ කියලා ඊට පස්සේ ඔන්න ඉතින් කතාව පටන් ගන්නවා ඒකට සවන් දෙන්නට අපතුල ඇත්තේ ද මහත් කුතුහලයක් පොඩි උන්ටත් මේ OPDB නේ ඔන්නෙන් අහලලු දෙන්න ගිහිල්ලා. ඉතින් තිකොනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මේ මොන කක්කුස්සිද? ඔන්න ඔතනින් බැද්දට පාත් වෙන්න කියලා. ගිහිල්ලා අහලා තියෙන අවශ්‍යතාවයකට කරගන්න දෙවි. මේක මේ ඇත්තම කක්කුස්සියක් තියනවාද කියලා අහලා තියෙනවා. අරයට ඔක තේරිලා නැහැ. කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ ඇත්තනම් කක්කුස්සි කියන දේවල් දන්නෙත් නැහැ. ඔන්න ඔයිලා බැද්දට පාත් වෙන්න කියලා. හරිද? ඒ කැලේට යන්න කියලා කියලා දෙන්නේ. හරිද? ඉතින් කොමාරි හැම කියලා මේ ඊට පස්සේ කොමාරි මේ ඒක ඒ කරා කිව්වලු මේ මේ කවුද මේ දුවට කිව්වලු කෙල්ලේ මෙන්න මේ මහත්තයා වතුර පන්තිතුවක් ගෙනත් දීපිය ඔය අර කෙල්ලට ඒ කියන්නේ දුවට කිව්වලු මේ මහා මේ මෙන්න මේ මහත්තයා වතුර පන්තිතුවක් ගෙනත් දෙන්න අම්මෝ කොහමද ආතල්ලික හරි ඊරසේ මිනිහට තරහා ගිය පාර එවලේම නඩු දාගෙන නඩු දාන්න නම් ලියාගෙන ගියලු නඩු දාන්න හරිද හරි මේ කියා දෙදෙනාම සිනාසුනාලු අම්බෝ වෙන්න මේමයි අන්න අරයා ටොයිලට් එකක් යන්න මේ වතුර බාල්දිය ගිරික අන්න රෝගේ නම් ලියන් ගිල නඩු දාන්න ඔන්නෝ මාතල් එකක් හරිද සුගතන් හයියෙන් සිනාසෙන විට කොක් කොක් යන හඬ ඇත් නගයි අහහ හිනාක්න ගත්තලු හරිද ඉතින් කොහොම හරි මෙදී දැන් පටන් ගන්නවා කතාව මෙච්චර කල් නොතිබුණු කක්කුසියා මොකද මේ එකපාරට මොනෝනේ මේ මොකටද මේ එකපාරට මේ කක්කුසියක් ඕනුනේ කාගේම හරි මගෝඩියක් වෙන්නේ නැති කාට දින සල්ලි දණේව හදන්න පොඩිදි කියන්න පටන් ගත්තලු තාත්තා ඔන්න කියන්න පටන් ගත්තලු ඕකෙන් මේකෙන් වෙන්නේ අපිට දුසාවි බඩ ගන්න උන්ට නම් මොකෝ ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් පඩිකකා කියාවි හරිද ආණ්ඩුවෙන් පඩිකකා කියාවි ඕ හදපන් නැත්තම් නඩු දාන ඔන්න ඉතින් ඇවිල්ලා කිව්වනලු ඕන්නම් ඇවිල්ලා නඩු දානවා ඒ කියන හදපන් නැත්තම් නඩු දාන ඊට පස්සේ දුප්පත් අපි තමයි නැහින්නේ දුප්පත් අපිට නැහනේ ඕවන සල්ලි වියදම් කරන්න කක්කුස්සි මොකටද දැන් මෙච්චර කල් නොතිබ්බ කක්කුස්සියක් දැම්ම මොකටද කාගේ හරි මොකක් හරි මගෝඩියක් තමයි මේක කියලා කිව්වලු හොදේ එනාතල හොදේ දැන් අන්තිමට ගියේ තමයි පට්ට කතාව යන්නේ තාම ඉවර නැහැ හරි බලමු මොකද වෙන්නේ කියලා නිකන් හරි ඊට පස්සේ හරි ඊට පස්සේ දැන් ওই පාරද්දර නම් හැම ගෙදරකම කක්කුස්සි හදලා තියෙනවනේ නැති උන්ට නඩු ගහලා තියෙනවා නඩු දාලා තියෙනවා කක්කුස්සි නැති අයට නඩු ගහලා තියෙනවා කක්කුස්සියක් නැහැ කියලා එදාට 103 වෙනි පිටු වෙනකන් හොඳට තේරිච්ච කට්ටියත් උස්සා 103 වෙනි පිටු වෙනකන් හොඳට තේරිච්ච කට්ටියත් උස්සා නිදි මරාගෙන හරි ඉන්න තව පොඩි පොඩි ප්‍රමාණයක් තියෙනවද හරි සරලයි උස්සා තේරිච්ච කට්ටියත් උන්ට උස්සා ඉක්මනින් උස්සා ඩක්කාර අන්තිම වෙනකම් හිටියොත් ඉතින් ඔය ගොඩයි ඉතින් අන්තිම වෙනකම් තීරණය කරනවා හින්නත නැද්ද කියලා හරි හරි ඔන්න ඉතින් පාරයින එහෙම එකක් තියනවා තියා තියෙන එකක් හරි මොකද ඒක කැලෑ තියනවා ඔන්න ඉතින් ආරවලු තාත්ත කියනවලු මේ පාරයින එහෙම ඒ වගේ එකක් තිබ්බට කමක් නැහැනේ කැලෑක් තියනවාද මං පාරයින ඔන්න ඉතින් කියනවලු මේ කැලෙන් වට වෙලා ඉන්න අපිට මොන කක්කුසිද ඔන්න ඉතින් කියනවලු ඒ සමාජයේ තියෙන අර අමුතු ස්වරූපය කියනවලු මේ පාරයින ඉන්න උන්ට කක්කුසි තිබ්බට ගමක් නැහැ මෙච්චර මේ කැලයක් තියෙන අපිට මොකටද කක්කුසි ඔන්න ඉතින් ඒක කිව්වොයි හරිද ඊට පස්සේ නීතියෙන් බේරෙන්න හැදුවයි කියමුකෝ ඔන්න ඉතින් කිව්වලු නීතියෙන් බේරෙන්න හැදුවයි කියමුකෝ ගෙයක් ඇතුලේ ඉඳගෙන ඔය වැඩේ කොහොමද මේ ඔය වැඩේ කරන්නේ ගෙයක් ඇතුලේ ඉඳගෙන ඔය වැඩේ කරන්න පුළුවන් කාට පුළුවන් වුණත් මට නම් බෑ ඔන්න ඉතින් තාත්තා කිව්වලු අපි දැන් මේ නීතියෙන් බේරෙන්න කක්කුසියක් හැදුව කියමුකෝ ඉතින් කවුද නේ ඔක පාවිච්චි කරන්නේ ගෙයක් ඇතුළේද කියන්නේ ඔන්න මට නම් බෑ හොදේ මම නම් පාවිච්චි කරන්නේ නැහැ කියලා කිව්වලු හරිද ඉතින් කොහොම හරි ඔන්න ඉතින් සුගතන් කිව්වලු නේ ඊට පස්සේ මේ සුගතන් කියනවා උඹ කොහොම කියනවා කොළඹ රටේ කක්කුසි තියෙන්නේ ඔය ඉතින් කොහොමද දන්නවද ඔන්න ඉතින් සුගතන් කියනවා උඹ දන්නවද කොළඹ කොහොම කියන්න එපා බං කොළඹ රටේ කක්කුසි තියෙනේ උඹ දන්නවද මේ වගේ එපිටින් නෙමෙයි ගේ ඇතුළෙමලු තියෙන්නේ උන් නාන්නේත් ඒක ඇතුළෙමලු ඉඳගෙන ශික් විතරක් ගඳ ගන්න නැද්ද
अब ये समाजे दी ना ए इतना विधि है बेटा बोले जैसे कि बोल उब ओहो मगियान ने पावा कोलंबर रटे ओहो मा नहीं अतुले देने अतुले बाटुडी के सी नो दे इरस की बोलो अतुले देने वा एक अतुले नानो वा पो गंदे दी वा पिटी की बोल रहा है इरस योंटे किलो लाइस रहा ये वा पाइप पे दिखे अनामा किया ला तमाई किया ने ඒ උනාට මොන ජරාවක්ද අනේ කක්කුසියක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න එක කක්කුසියක් එපා පොඩි ළමෙක්ට ගෙයි කැත කළොත් ඒක අස්කර දමන්න හිරිකිත නැද්ද මොන්නේ කියන්නේ පොඩි එකෙක් ජරා කරත් බලන්නකො හිරිකිත නැද්ද නේ ඔය අල්ලන්න කක්කුසිය මොකටද අනේ කොරණිති කියන හරිද මේ මොන කරදරයක්වත් නැහැ නේ අපේ ගෙදරටත් ඒ දණ්ඩකින් ගොඩ වෙලා එන්න තිබුණා නක් කොරණිති තාත්තා කිව්වලු මේ මොන කරදරයක්වත් නැහැ නේ අපේ ගෙදරටත් ඒ දණ්ඩකින් එන්න තිබ්බනම් යන්න බෑනේ හරිද ඔන්නේ තින් කිව්වලු තාත්තා කියු දෙයි අර්ථ එක්වරම සුද සුගතන්ට තේරුනේ නෑලු සුගත මේ තාත්තා කිව්වු ඒ දණ්ඩක් තිබ්බනම් අපිටත් මේ දේවල් වෙන්නේ නෑනේ ඔන්න ඉතින් කිව්වෝ ඒ වැටුණ විට ඔහු පෙරමෙන් කොක්කඩලා සිනාසුනාලු ඔන්න ඉතින් ඒක තේරුණාලු මේ ඒ දණ්ඩෙන් යන්න බැරි දින්නේ ඉතින් ඔක තේරිච්ච ගමන් මේ සුගතන්ට හයියෙන් hina ගියාලු හොඳටම hina වෙන්න පටන් ගත්තා එදා මා නින්දට ගියේද හදිසි ගමට පැමිණි මේ අමුත්තා ගැන සිතමිනි. ඒ කියන්නේ මම මල්ලි හිතන්නේ. මල්ලි හිත ඉදලු නිදාගත්තේ. කෙල්ලෙක් ගැන හිතන්නේ එයා හිතලා තියෙන කුණු ඉස්ට්‍රක්ටර් ගැන. ඊට පස්සේ මට ඔහු සීසන් එකේ පෙරනේ පෙරනට ඇද්ද. ඊට පස්සේ ඔන්නදී මම මට මේ නිදාගෙනනකොට මේව පෙරනොත් නේද කියලා ඔන්න හිතනකොට. ඒ කිව නොහැක්කේ මට සිහින මතක නොසිතින මෑවිනේ. ඒවා කියන්න බෑලු. සිහින මට මතක හිටින්නේ නෑලු. හොඳේ. හරිද ඊට පස්සේ එක් එක් අය තමන් දුටු සීන ගැන කතා කරන විට රෑනින්දේදී මාද යම් යම් දේ දුටු බව සිහි කළ හැකිය පොඩ පොඩ සිහි කරන්න බලන මම හිතේ يعني දැකපු හීන සම්බන්ධ ඊට පස්සේ එහෙත් කිසිවෙකුට කියන්න තරම් පැහැදිලි ලෙස ඒවා සිහියට ඇඳ ගැනීමට නොපුළුවන් එහෙ හීන එයාගේ හිතේ තියෙන්නේ නෑලු හරිද එහෙම හිතේ තියෙන්නේ නෑලු මේ හිතේ තියෙන ඔය ඒ කියන්නේ හීන දකින්නවලු හැබැයි හිතේ තියෙන්නේ නෑලු ඒකට පොලිස් ස්පෙක්ටරයව තීනෙන් දැකලා ඇද්දි හරිද ඊනේ බලන්නේ පසුදා උදේ උදේ ඉන්ස්පෙක්ටර් මගේ සිහිනට මුලින්ම නැගුණේ නහය පිනවාගෙන කුස්සිය දෙසින් පැතිරියා සුවඳක් හේතු කොටගෙන. ඔන්නෙදී කුස්සිය පැත්තෙන් ආපු සුවඳක් හේතු කොටගෙන කුණු ඉන්ස්පෙක්ටරයා මතක් වුණාලු. කෙල්ලෙක්ව මතක් වුණා නම් කමක් නැහැ. කුණු ඉන්ස්පෙක්ටරයා මතක් කළා තින්. ඊට පස්සේ ඒ කුරක්කන් රොටි සුවඳයි. ඔන්නෙදී ඇවිල්ලා දෙන කුරක්කන් රොටි. ඇයි ඉතින් අක්ක කිව්වල හෙට උදේ මල්ලි කුරක්කන් රොටි ටිකක් තම්බන්න තියෙනවා. ඔල කුරක්කන් ටික අපරන්න එන්නම කියලා නිකුයි. ඔන්නෙදී කුරක්කන් සුවඳ එනවා. ඉන්ස්පෙක්ටර් ගියාට පසු තාත්තා ගෙදරම සිටි නිසා අක්කා මට පුරක්කන් අඹරන්නට කතා කළේ නැත. මොකද තාත්තේදී කිය තාත්තේදී පොඩි සපෝට් එකක් දෙන්නේ නැති. ඉතින් කොහොම හරි කෙසේ හෝ පිටි ටික අඹරාගෙන රොටි සාදා ඇති බව පෙනේ. කෙසේ හෝ ඒ කියන්නේ වේ. ඔන්න පිටි ටික අඹරලා කොහොම හරි ඔන්නේදී රොටි ටික හදලා දිනනවා. හරිද? ඉතින් කොහොම හරි මම වහාම කුස්සියට දිව ගියේ. ඔන්නදී මේ පොඩි කන් හිට ගා කුම ඉන්ස්පෙක්ටරයා මතක් කර කර ඔන්නදී දුවගෙන ගියාලු හරිද ඊට පස්සේ කොහොම හරි ඔන්න කුස්සියට දුවුවේ පිටි ටික අඹරාගෙන රොටි සාදා ඇති බව පෙනේ වහාම කුස්සියට දුවවලු ඔන්න කිව්වා අක්කා ලිප ළඟ හිරමනා කොටේ තබා වාඩි වෙගෙන ඉඳි ඔන්නදී හිරමනේ තියාගෙන අක්කා වාඩි වෙලා ඉන්නවලු ලිප මත තබූ කබලේ රොටිය රොටියක් දුම් දමමින් කරකවයි කර කරවේ දුම් දමමින් ඔන්න කරවෙනවලු රොටියක් හරිද ඉතින් කොහොම හරි උඩු පැත්තේ කලින් කර අනිත් පැත්ත දැමු රොටි ඒ පැත්තද කර වූ පසු ඈ හැඳිමිට දෙකක් එක් කර තබා එය තබාගෙන තිබූ වට්ටිය මත තැබුවා මේ අර ටිකක් ඒ කියන්නේ මේ ගැමි බස්වහරක් තියෙන්නේ ඒ කියන විදිය බලන ගැමි බස්වහරක් ඉතින් මේ අක්ක හැම ඔන්න රොටිය දැන් අර පැත්ත පිච්චිලා උඩ පැත්ත පිච්චිලා යට පැත්ත තමයි පිච්චෙන්න දාලා තියෙන ඔය තැටිය මත දැන් දැන් වගේ මේවා නෑ තැටි දින ඉස්සර හරිද ඔන්න ඉතින් ඔන්නම තිබ්බලු හරිද මේ කට්ටි වෙන කතා කරන්න එපා හරිද අහන් ඉන්න ගොඩාක් වැදගත්තද ඔන්න ඉතින් තැටිය මත ඔන්න තිබ්බලු මේක රොටිය තිබ්බලු ඔන්න ඉතින් උඩ පැත්ත කර වෙලාලු ඉතින් කොහොම හරි ඔන්න අක්ක ඇවිල්ලා එහෙ පැත්ත මේ පැත්ත දදා ඔන්න ඉතින් තිබ්බලු වට්ටිය කුඩි හරිද ඉතින් කොහොම හරි ඔන්න ඉතින් අර මිටි දෙකක් එක් කර හැඳි මිටි දෙකක් එක් කර ඒ බාගත්තලු වට්ටිය කුඩින් තිබ්බලු තනතන කැඳ කොලේ කෑලි ගැලවී ගොස් තිබූ රොටිය කිසිදු ඇහිල්ලක් බැලලක් නැතිව ගන්නට මම බෑයෙම කෙරෙවි. ඉතින් මේ කැන්දකොලේ දැවී ගිහිල්ලා සමහර තැන් වල දැවී ගැලවී ගිහිල්ලා. හැබැයි ඉතින් මල්ලිට බඩගිනි ගත්තලු රොටිය ටක් ගාලා. හරිද? බෑයම් කෙලෙවි. හරිද? ඊට පස්සේ කොහොමද අක්ක කිව්වලු පිච්චේ පිච්චේ කලබල නැතුව පොඩ්ඩක් ඉඳපන්. පිච්චේ යවල්ලන්න එපා. දැන්නේ දැන්නේ පිස්සු හොදේ. ඒ තරම පෙරේදේ. ඉතින් කොහොමද මම ඇයි කියු දෙස නොයන මේ නොයසුනාක් මේ. ඒක ඇහුන්නේ නැහැ වගේ.
මෙන් රොටිය ගෙන ඒ අතින් අතට මාරු කරමින් පිඹමින් ඉස්තෝ පොඩ දිවුවොත් මෙහෙම රොටියක් අරගෙන දැන් මෙන්න මේ විදිහට රොටියක් අරගෙන මෙන්න මෙහෙම අරගෙන රොටිය මෙහෙට මෙහෙට දදා පිඹ පිඹ කොන්න යනවා ස්තෝප්පෙට දෝගෙන ගියා ස්තෝප්පෙ ඉස්සරහට දෝගෙන ගියා ඊට පස්සේ කුරක්කන් අබරන්නට අය නැතුවට කණ්ඩලා මෝර තරංගය ඉන්නා මට කරන්න තිබුණේ අර වීයට අහුලට අහුලපු කිකිලිට කරපු දේ ඈ මාදේශ බලා සිනසෙමින් කිව්වලු මුන්දී අක්කා කිව්වලු කුරක්කන් අඹරන්න නම් කට්ටිය නෑ ඈ බොලයා කො කන්න නම් ඉන්නවා කට්ටිය අපරාදේ මටත් අර කිකිලි කරපු වැඩේ කරන්න තිබේ වීයට සීන් එක මූටත් දෙනවනේ කියලා ඉනවි කිව්වලු හරිද ඉතින් මීලක සතියකෝ දෙක ඇතුළත ගමේ කවුරුන්නෝ කවුරුත් කතා බහ වූයේ සෞඛ්‍ය පරීක්ෂකගේ පැමිණීම ගැන සෞඛ්‍ය පරීක්ෂකගේ මාජර සෞඛ්‍ය පරීක්ෂක නු ඉන්ස්පෙක්ටර් ගැන සමහරුන් ඔහු හැඳින්වුවේ ඇන්ටිපෝට් යන නමිනි සමහර වැසිකිලියක් සාදා ගැනීම අවශ්‍යතාවය ගැන කීහ සමහරුන් කතා කළේ එහෙදි දුෂ්කරතා ගැන මේ වැසිකිලියක් හරිද කිකිලි මේ කිකිලිගේ මේ මේ වීඑට සීන් එක කියන අර කිකිලියෙක් ඔය මොකට මතක නැහැ සතා මොකද්ද කියලා මම හිතන්නේ මීයද කොහෙද අර කඩ නැහැ මීය සත්තු තුන්දෙනෙක් ඉත හිටියද කොහෙද කොහොම හරි කිකිලි ඇවිල්ලා ගෝල කට්ටියට මෙන්න මෙහෙමයි ඔන්න මම වීඑට ටිකක් ගෙනාවා ඊට පස්සේ ඕක මේ වීඑට ගෙනාවලු ඒක එතකොට හාල් කරන්න කට්ටියට කතා කරලු ආවේ නෑලු හාල් වගේ කෙනෙක් ටික කොටන්න වගේ සීන් එක ඊට පස්සේ කොහොම හරි ඕවා අර හදන්න උදව් කරන්න ඔව් කිකිලි ඔව් කිකිලිගේ තමයි නේ ඔව් ඊට පස්සේ කොහොම හරි කිකිලි ඇහුවලු පොඩ උදව් කරනවා දින කවුරුත් ආවේ නෑලු උදව් කරන්න ඊට පස්සේ කට්ටිය මට මතක නැහැ අත්‍තරම ඒක ලස්සන කතාවක් ඊට පස්සේ කොහොම හරි කිකිලිම මේ හැමදේම තනියෙන් කළා පිටි ටිකක් කොටලා මේගොල්ලන් ලස්සන කවුන්ට් ටිකක් හැදුවලු ඊට පස්සේ කොහොම හරි කවුන්ට් ටික හදලා මේක කවුන්ට් ටික ඔන්න ඔය විදියට තිබ්බනම් හරිද කවුන්ට් ටික තිබ්බලු මේ සුඩ හැමෝම ඇවිල්ලා කන්න ගත්තලු ඊට පස්සේ කිකිලි කිව්වලු ආ දැන් කන්නේ නේද මේ ආ ඔයා මේ උදව් කරේ නෑනේ ඉතින් කොහොම හරි කිකිලි දුන්නලු කන්න ඔන්නම් සීන් එකක් යන්නේ හැබැයි අතනදී අර කිකිලි හැබැයි නෑ කන්න දුන්නේ නෑ කන්න දුන්නේ නෑ කිකිලි කන්න දුන්නේ නෑ කිකිලි කොහොම හරි කන්න දුන්නේ නෑ මොකටද එහෙම සීන් එක කරනවා කිකිලි කන්න දුන්නේ නෑ ඉතින් ඒ වගේ තමයි අක්ක කිව්වලු පඩත් අර කිකිලි කන්න දුන්නා වගේ සීන් එකක් කරන්න තිබ්බේ ඔබට ඔන්න ඉතින් තරහින් උනේ අත හිනා හේවෙන් ටිකක් කිව්වලු හොඳේ කන්න දුන්නාද මට මතක නෑ හරිම කිකිලිගේ සීන් එක අපි මේ මේ කතාවෙමුකෝ කිකිලිගේ සීන් එක තියෙනවා හරිද ඊට පස්සේ කොහොම හරි මීලක සති දෙක ඇතුළත ගමේ කවුරු කතා බහ වුයේ මෙන්න මේ මේ මෙයා ගැන කවුද මේ කුණු ඉන්ස්පෙක්ටර් ගැනලු කතා කරේ හැමෝම මේ නළුවෙක් ගැන කතා කරනවා වගේ කුණු ඉන්ස්පෙක්ටර් ගැනලු කතා කරේ ඊට පස්සේ කොමාරි සමහරුන් නෝ හැඳින්නේ සැන්ටි පෝට් යන නමින් ඉතින් මේ සමහරු වැසිකිලියක් සාදා ගැනීම අවශ්‍යතාවය ගැන කිව්වලු කට්ටියල ඔන්නදී බින්ද ළඟ සංගමේ කතා කරන්න ගත්තා දැන් බින්ද ළඟ සංගමේ සමහරුන් කතා කළේ එහෙ දුෂ්කරතා ගැන අර හැදුවේ නැත්තම් වෙන සීන් එකක් ගන්නව කල්පනා කරන්න. හැදුවොත් වෙන දුෂ්කරතාවද මේ? හැදුවේ නැත්තම් අර නඩු දාන සීන් එක කරදරයෙන් ඉතින් ඔන්න. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් තාත්තාම කාට තියෙන සල්ලිද? ඔන්න ඉතින් අර තාත්තාම මේ ඔය කාටේ කියන්නේ මේ ගෙදර කට්ටිය කතාවේ. කාට තියෙන සල්ලිද නේද? ඔන්න ඉතින් තාත්තාමවලු හරිද? ඊට පස්සේ මේ ඔන්න ඉතින් යාගොල්ල තියෙන දෙයක් හරි විකුණලා සල්ලි හොයාගත්තා කියමුකෝ. කෝ ඉතින් බාස්ලා. ඔන්න ඉතින් යාම කියනවලු. දැන් සල්ලි කොහෙන්ද නේව හොයන්න හරි කොහොම හරි තියෙන දෙයක් හරි විකුණලා සල්ලි හොයාගත්ත කියමුකෝ කො බාස්ලා ඕක හදන්න බාස් කෙනෙක් ඉපේ ඕක හදන්න ඉතින් මෙයාට වලොන්න ඉතින් අදිමදි කරනවා වර්ෂාවක් වැස්සක් පායන්නක් වෙන් කතා බහද කාලයත් සමග තුරුල් වී යන්නට විය ඔන්න ඉතින් මේ කතා බහම විතරයි හදෙන්නේ නැහැ හරිද ඊට පස්සේ කොහොම හරි සති දෙක තුනකින් එය හැම දිනාටම අමතක වී ගිය ලෙසක් පෙනෙන්නට විතිබුණි හැම දිනකටම සති දෙක යනකොට වැසිකිලියක් හදන එක අමතක වෙලා ගියා. ඊට පස්සේ කොහොම හරි එහෙත් මකරා නිදාගත්තා විනා මියගේ නැත. මකරා නිදාගත්තා මේ මකරෙක් ගැනද කියන්නේ නැහැ නේ. කුණු ඉන්ස්පෙක්ටර් ඔන්න එන ආයිසරයක්. ඊට පස්සේ අනෙක් අයට නිින්ද ගිය අතර ඌ යලිත් නැගිට ගම පුරා සැරිසරන්නට විය. කවුද මේ මකරා? කුණු ඉන්ස්පෙක්ටර් හැමෝටම මතක වුණාට කුණු ඉන්ස්පෙක්ටර් මතකයි. මාස දෙකකට පමණට පසු ගමේ නාගරික කෙරවලේ සිට කුණු ඉන්ස්පෙක්ටර් යලිත් හොල්මන් කරන බව කල්තියාම දැනගන්නට උනාලු. ඔන්න ඉතින් මාස දෙකකුත් ගිහිල්ල. හරිද? ඔන්න ඉතින් කුණු ඉන්ස්පෙක්ටර් එනවා කියලා කට්ටිය කතා බහින් ඇහුණාලු. ඉතින් කොහොම හරි
හරි ඊට පස්සේ කොහොම හරි හොල්මන් කරන බව ඔන්න දැනගත්තා. එතෙක් නිදා සිටි සිටියෝ වහවහ අවදි වන්නට වූහ. ඔන්න ඉතින් කට්ටියට අමතකලා තිබේ වැසිකිලි සීන් එක. කට්ටිය මොන්න අවදි වෙලා වැසිකිලියක් ඔන්න හදන්න ගත්තලු. ඔන්න ඉතින් අදන්න බෑ එකපහට්ටම. අවදි වී දුව පැන ඇවිල් ඉන්නට වූහ. සිමෙන්ති කොට්ටය දෙක ගල්වැලි වා ගල්හා වැලි සමග හැම ගෙදරකම ළඟ පාහි ගොඩ ගසන්නට විය. හරිද? කොමි ඉන්ස්පෙක්ටර් ඔන්න එනවා කියලා දැනගත්ත ගමන්ම කට්ටිය සිමෙන්ති ටික ගෙනාවලු වැලි ටික ගෙනාවලු ගල් ටික ගෙනාවලු ඔන්න ඉතින් ගේ ඉස්සරහා ගොඩ ගැහුවා. හරිද? හැමෝම හරිද? ඊට පස්සේ කොමාරි හරි එය මේසන් බාස්වරුන්ට වැඩ අධිකය. ඉතා වාසිදායක කාලයක් විය. හැමෝම කක්කුසිය හදනවානේ. හැම බාස් ගෙනටම ඔන්න ඉතින් වාසිදායක කාලයක්. හැමෝටම ඉතින් පණ ගිහිල්ලා ඉතින් වැඩ කරලා කක්කුසිම හදලා. ඊට පස්සේ කොහොම හරි වැඩක් නැතිව තන තන රස්සිය දෙමින් සිට ගැටවරයෝද හදිසි බාස්වරුන් වන්නටද උහ. ඔය තන තන ඇවිදගෙන රස්සිය දුකාරවල් පොඩි කොල්ල සෙට් එක වගේ ඔන්න ඉතින් රස්සිය දුකාගෙන කොල්ල සෙට් එකත් හදිසි බාස්වරුන්. පාටම අත්තු දවකාරය වගේ වුණාලු එක වට උන්ට සල්ලි හම්බෙනවානේ. ඉතින් කොහොමද අපේ ගෙදර බාස් කෙනෙකු ආ දිනේ අපිට විශේෂ දිනය කියලා. ගෙදරට මනමාලියෙක් ඇවිල්ලා වගේ බාස් ආව දවසත් මහර විදියට විශේෂ දවසක්. මල්ලිත් මාත් පමණක් නොව නංගිවත් ඔහු ළඟට ඔහු ළඟින් ඉවතට ගියේ නෑලු. ළඟටම වෙලා ඉඳලා ඔව් යදී සිටින ආශ්චර්යවත් ක්‍රියාව දෙස ඇසිපිය නොසලා බලා සිටියේ. මේ කක්කුස් කියන එක ආශ්චර්යවත් ක්‍රියාව. අලුත් දෙයක් නේ කියලා නන්ට අනිකම් පොල්ඩයක් හදනවා වගේ නැදන්නේ. ඉතින් හැමෝම ඇස්පිය නොහෙලා ඔන්න බලාගෙන ඉන්නවලු. බස් පළමුවෙන්ම රට අඹලෑලි වලින් හතරස් කොටුවක් තනාලි. ඔය ලෑලි ටිකක් අරගෙන කොටුවක් හැදුවලු. ඊට පස්සේ ඉන්න අනතුරු කැට ගලු ගල් වැලි හා සිමෙන්ති වතුරෙන් මිශ්‍ර කර. වතුරෙන් මේ සිමෙන්ති වැලි මිශ්‍ර කරාලු. ඊට පස්සේ ඒ බදාමේ යකඩ දැලක් මතට කොට ලී කොටුවේ දැමීය. ලී කොටුවක් ගහන්න බෑ මුලින්ම. ඒකට තමයි බදාම ටික දාන්නේ. ඊට පස්සේ කොහොම හරි ඔය උඩින් තියලා ඉතින් දැන් ඔන්න බදාම ටික පුරවන්න ගත්තලු. එසේ කලේද මැද දිගින් අඩියව පමණ පළලින් අඟල් හතරක් පමණ වූ දිගටි හතරස් කොටුවකට බේරන පරිදි. දිගටි හතරස් කොටුවකට බේරන පරිදිල ඕව දැම්මෙත්. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් එක දාලා තියෙන හොඳට අර අnder තැන බලලා. ඊට පස්සේ කොහොම හරි පොඩියට පෙනුනත් මේ වැඩේ සඳහා ඔහුට සම්පූර්ණ දවසක් ගත විය. මේ හතරස් කොටුවක් හදන බදාම ටික නම් එක්කෙනයි නෙන්නේ. බදාම ටික හෙමින් හෙමින් දාලා ඉතින් කොහොම හරි ඔන්න හතරස් කොටුවක් ඉතුරු වෙන පරිදි වටේටම ලස්සන බදාම ටික දැම්මා. ඊට පස්සේ සවස වැසිකිළියේ ලෑල්ලේ සුද තබා ඔහුට ගතමනාවක් රැගෙන ආපසු ගියේ පසෝදා උදේ ලෑල්ලට වතුර ඉස තෙමිය යුතුයයි අපට උපදෙස් දීමෙන් ඉක්බිතිවල. ඒ කියන්නේ හෙට දවස් තුන දැන් මේක සම්පූර්ණ කොන්ක්‍රීට් දැම්මට පස්සේ වතුර දාන්න බෑ. ඉතින් අර බාස් කියලා ගියලු හෙට අනිවාර්යෙන් හොඳට වතුර දාපන් හොඳේ නැත්තම් solid.com ඔන්න ඉතින් කියලා කිව්වලු හොඳේ වතුර දාන්න කියලා ගියාද. ඉතින් හරියටම හෙන හොරා පාත්තුයේ අප මේ අවවාදේ ක්‍රියාවල පරිවර්තනය කර මේ සිටියේදී ඔන්න හෙන හොරා පාත් වෙලා කවුද ඇවිල්ලා තියෙන්නේ? ටග්ගල කියන්නේ කවුද ඇවිල්ලා තියෙන්නේ? ඉක්මනින් කිය. කවුද ඇවිල්ලා තියෙන්නේ මේ හෙන හොරා කවුද ගමට ආපු? ටග්ගල කිය. හෙන හොරා කවුද? ටග්ගල කිය. කෙනහුරා කවුද? ටග්ගල කියන්නේ. ටග්ගල කියන්නේ. කෙනහුරා පාත්තලා ඔන්න ගෙදරට. කවුද ටග්ගල කියන්නේ? දන්න කෙනෙක් ටග්ගල කියන්නේ. හොල්මන. කුණු ඉන්ස්පෙක්ටර්. ඔන්න කුණු ඉන්ස්පෙක්ටර් තමයි. මේ හොල්මන. ඔන්න ඉතින් PHI ඔන්න ආවලු. ආපුවම ඇවිලු. කෝ කවුද හේරත් කියන්නේ? ලියාගෙන ගියානේ. හරිද? ලියාගෙන ගියානේ. ඔන්න කුණු ඉන්ස්පෙක්ටර් ඇවිල්ලා කිව්වලු. කෝ කවුද හේරත් කියන්නේ? ඔන්න ඇවිල්ලා ඔන්න හොල්මන වගේ ආවලු. ඊට තාත්තා කිව්වලු මම මම තමයි හේරත් කියන්නේ. ඊට පස්සේ කිව්වලු මේ එකපාරට මොනිස්ටර් කරලා හවලු පැසිකිලි හැදුවද? ඔන්න ඇහුවලු. ඉතින් කොමාරි ඔන්න තාත්තා උත්තර දෙන්නලු. තාම ඉවර නෑ. තාම හදලා ඉවර නෑ කියලා කිව්වලු. තාම ඒක හදලා ඉවර නෑ සර්. හරි බැගෑපත් වෙලා ළඟට කියලා කිව්වලු. තාම හදලා ඉවර නෑ සර් කියලා කිව්වලු. හරිද? ඊට පස්සේ කිව්වලු ඔන්න ඉතින් මේ මොනිස්ටර් කරලා හවලු ඉවර නෑ කියන්නේ. හදන්න පටන් ගත්තද ඔයාලා? ඔන්න ඉතින් සරෙන් ඇහුවලු. ඊට පස්සේ මේ තාත්තා කිව්වලු ඒකට තමයි මේ සර් මෙන් මේ ලෑල්ල දැම්මේ කියලා කිව්වල බගෑපත් වෙනවා. ඊට පස්සේ කොහොම හරි කුණිස්පෙක්ටර් ඇහවලු ලෑල්ල දැම්මට වැසිකිලියක් හදනවද මේ මිනිහෝ? ඉතින් ඇහවලු එතන කියන්නේ තියෙන හොඳ නම් ටික. යකෝ ඔක්කොට පිස්සුද? ලෑල්ලක් හදපුවල වැසිකිලියක් හදනවද? ඔන්න ඉතින් බහින්න ගත්තලු. ඊට පස්සේ සුමාන දෙකින් ඊට පස්සේ කිව්වල සුමාන දෙකින් හදනවා කියලා නේද කිව්වේ? තමස් හැදුවද දැන් ඕක? ඔන්න ඉතින් කිව්වලු. හරිද? ඉතින් ඒ කියන්නේ කවුද මේ හේරත් තමයි හොඳටම කරලා තියෙන්නේ. හරිද? අදෝස මේ මෙතන ගන් ගොඩ දීකට අදෝස ටග් ගන්න. ඔලගි කටිය තුස ඉක්මන 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 තුස සමතු සමතුස
ගොඩකී කටිය තුස ඉක්මනින් මහත් හදනවා ඇස කිලියක් හරි බලමු ඉතින් කොහොමද කියලා ඊළඟට එදා පොරොන්දු වුණා නේද සති දෙකකින් හදනවා කියලා ඔන්න ඉතින් කිව්වනේ හරිද ඉතින් මේ ඔන්න ඉතින් කුරුෂට කිව්වලු දැන් මාස තමුසේ කිව්වේ සති දෙකකින් හදනවා කියලා දැන් තමුසේ මාස දෙක කියලා හදලා නැහැ නේද ඔබ ලෑල්ලට දෝ කරන්නේ ලෑල්ලක් විතරක් හදවන්නේ නැතිද ඔන්න ඉතින් ෆයිනල් හරිද ඊට පස්සේ ඔන්න ඉතින් තාත්තා කිව්වලු නෑයි බෝවන් මේ දවස් ටිකේ එක දිගටම කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරගන්න බැරි වුණේ. ඔන්න ඉතින් කිව්වලු නෑ අයිබෝවන්. අයිබෝවන්නේ සමානින් ගම්බද ප්‍රදේශ වල කියන්නේ නෑ අයිබෝවන්ට මෙහෙමයි අපි දැන් කුඹුරු එහෙම ගොඩක් තිබ්බා මේ දවස් ටිකේ කරා. ඒකයි මේ මෙන්න මෙහෙමයි කියලා කිව්වලු. හොඳේ හදාගන්න බැරි වුණේ. ඉතින් මේ කවුද? මෙයා කුරුස්සකට කිව්වලු. ඕවගෙන් කියා ගන්නවා මට නෙමෙයි කියා ගන්නවා උසාවියට කියලා කියා ගන්නවා. කො වල කපුවද? කො වල කපලද තියෙන්නේ? වල කවුද? මෙයා කවුද මේ වැසි කියලා ගැදුරුසි වලක් හදන්න බෑ පැත්තේ ඇවල කො වල කපලක් තියෙන්නේ කපලක් තියෙන්නේ වල හරි නේද වල රෙඩි නේද ඔන්න ඇවල ඊට පස්සේ කිව්වලු තාත්තා උඩ තිබ්බ බැලුවලු වල වල තාම ඉවර නැහනේ ඊට පස්සේ කිව්වලු ඒව අහනවා නෝ අන්න තාත්තා කිව්වලු තාම ආරල ඉවර නැහනේ තාම ඉවර නැහනේ ඔන්න ඉතින් කිව්වලු බය ඊට පස්සේ ඔන්න ඉතින් මේ කවුද මොන ඉස්පෙක්ටර් කිව්වලු වල කපන්න පටන් ගත්තෙත් නැතුව ඊට පස්සේ ආරෙකුළු තවම නෑ තව සුමාන දෙකකින් වැඩ කරලා ඉවර නොතිබ්බොත් බලාගත්ත හැකි කාටද වරදින්න කියලා ලකුණු ඉන්ස්ට්‍රක්ටර් සරින් කිව්වලු බලාගනි තව සති දෙකකින් වැසිකිලි ඇදුව නැත්තම් කාටද වරදින්න කියලා ඔන්න ඉතින් බැන්නට හරිද ඊට පස්සේ ඔන්න ඉතින් තාත්තා තනියම කිව්වලු වල කපන් මේ කිව්වලු හැමදේනම ලෑලි දමන හිඳ දැම්ම විසක් වලක් ඕනේ කියලා මට නම් කල්පනා වුණේ නෑ තාත්තා කිව්වලු හැමදේනම මේ ලෑල්ලක් නේ දාන්නේ මට මතක්ුනේ නෑ මේ වලකුත් තෝනිද කියලා ඔන්නිට තනීම කියනවා වැසිකිලි දැනීමට කිසිම උනන්දුවක් නොගත් කිහිප දෙනෙකුටම නඩු පැවරීමට ලියාගෙන ගිය බව සැලකුවෙන් පසුදාම වලක් කැපීමට ආරම්භ කරන ලදී හරිද හරිද මේ කට්ටිය වැඩිම සිද්ධාන්න පහ හරිද හරි ඉතින් කොහොම හරි වැසිකිලි දැනීමට කිසිදු උනන්දුවක් නොගත් කිහිප දෙනෙකුටම නඩු පැවරීමට ලියාගෙන ගිය බව සැලකුවෙන් පසුදාම වලක් කැපීමට ඔන්නදී පසුදාම වලක් කපන්න ඔන්න කට්ටිය ගියාද හරිද ඒ තාත්තාටම කළ හැකි දෙයක් වූයේ උපදෙස් සැරෙන්නට වෙන කිසි වෙන උදව්වක් කිසිවකින් අවශ්‍ය නොවිය වලක් කපන්නනේ ඕක දන්නවා ඒ තාත්තා හරිද ඊට පස්සේ එහෙරත් දන්න ඕක කපන්න ඉතින් වලෙන් පසුව නැවතත් වැඩ නතර විය ඔන්නනේ වලක් කැපුවා ඊට පස්සේ නතර වුණා හැදෙන්නේ නැහැ මේක ඒ මෙවර සෞඛ්‍ය පරීක්ෂා සති දෙකක් ඇතුළත නොපෙමිණි බැවිනි සති දෙකක් ඇතුළත බලන් හිටියලු වලක් කපලා ඔන්න වලක් කැපුවා කියලා කිව්වලු දැන් දන්නේ නැහැ ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා මුකුත් දන්නේ නැහැ වලක් කපලා නිකන් හිටියලු සති දෙකක් ගිහිලා ඔන්න කුණු ඉන්ස්පෙක්ටර් ආවේ නැහැලු ඉතින් කොහොම හරි එහෙත් 6 මාසකට පසුව යලිත් ඔහු ගෙදරට පහත් වූ කල ගැලවී යති ගැලවී ගත හැකි වූයේ නොබෙදුම් බැදුම් මැද නොවදින බැදුම් මැද කෙසේ හෝ තව සති දෙකක් ඇතුළත වැසිකිළිය තනා නිම කරන්නට බවට පොරොන්දුක් දීවේ ඉක්බිතිවල ඔන්න ඉතින් වැසිකිළිය දැන් හදලා නැහෙනි 6 මාසයක් ගියාට පස්සේ එනකොට ඔන්න ඉතින් කට්ටිය හරි 6 මාසයක් ගිහිල්ලා හදලා නැහැ හදලා නැහැ වැසිකිළි. ඉතින් කොහොම හරි ඉතින් බැදුම් බිඳුම් කරලා තව සති දෙකක් ඉල්ල ගන්න දැන් මම ට්‍රයි කරන්න හදන්නේ ඔදි. ඔන්න ඉතින් තවදුරටත් මේ කල් දෙමිය නොහැකිය. අඩක් වැඩ අවසන් කර ඇති නිසා එසේ කල් දෙමීම තේරුමක් නැත. ඉතින් භාගයක් හදලානේ. තව ඉතින් හදන්න දෙයක් නැහැ. නඩු උසාවිය යන බොහෝ ගැමියන්ට මෙන්ම තාත්තාටද රෞර නරකය. මේකනේ අපායක් වගේ. වැනි භයානක දේවල්. මේ නිසා ගෙදරට පුංචි පැටවෙකු ඇති වූවක් මෙන් ගේ කෙටුවට පුංචි වැසිකිළියක්ද දැනුනි. කල් දාන්නේ නැන්ද බාගෙට අදලානේ ඔන්නිදි අර පොඩි එකෙක් කම්මුණා ගෙදරට ඔන්නිදි මේ මොනවාද වැසිකිළියක් හැදුනා. ඊට පස්සේ කවරේ මේ පුංචි පැටවා මහා එකාට වඩා ලස්සන වී ඔන්නිදි මේ චූටි පැටවා මහා එකාට වඩා මහා එකාගේ වෙන මොකද දෙවි ගෙදරට වඩා ලස්සනයිලු මේ වැසිකිළිය. අම්මෝ කොහමද වැසිකිළිය ලස්සනලු ගෙදරට වඩා මරුවාදලනේ. ඊට පස්සේ කොහමරි මහගෙදර බිම ගොම වැටිය බිමට දාලා තින්නේ ගේ ඇතුලේ මැටිලු ගොම මැටිලු මේ දාලා තින්නේ සිමෙන්ති හොඳේ සිමෙන්ති දාලා තිනවලු වැසිකිළියට මහගේ බිත්තිවල ගොම මැටි බිත්තිවලත් ගොම මැටිලු ගාලා තියෙන්නේ මෙහි සුදු කුණුය මෙහි සුදු පොටි අල්ලලා. ඊට පස්සේ නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සවි කර තිබුණේ පොල් ඇතු වලින් දෙකේම නෑකම පොඩ්ඩක් අඟවන්න
පොල්ලතුලින් වහල සවිකරාද. ඒ කියන්නේ කට්ටිය දින ඇත්තටම අපි හිනාවට ඒක දුප්පත්කම. උන්ට සල්ලි නැහැ නේ හැමදේම කරන්න. ඉතින් කොහොම හරි ඔන්න ඉතින් මේ පොඩි කාගේ උපන්දින 1924 12 මාසේ පළවෙනිදා යනුවෙන් උළු වස්සට උඩින් කොටා තිබිනේ. අර වැසිකිළියට උපන්දිනේ කොටලා. කොහොමද වැසිකිළියට උඩින් එතරින් මේ උපන්දිනේ කොටලා 1924 12 මාසේ පළවෙනිදා. ඔන්න ඉතින් වැසිකිළියට මේ උපන්දිනයක් කොටලා. ඒ කියන්නේ තව පොඩ්ඩෙන් උප්පැන්නකුත් දීලා දෙයි. ඊට පස්සේ සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊළඟ වාරේ පැමිණි විට අපේ මේ හපංකම දැක තෘප්ති වන්නා තෘප්ති වූ ආට සැකයක් නැත. ඔන්නේදී පුරු ඉන්ස්පෙක්ටරට මෙලෝ මලදරයක් කැඩන්නේ නැහැ. ඌ ඇවිල්ලා එන hina වේලු. ඒ කියන්නේ ආත්වල් එකේ අම්මාට සිරි පට්ට ඔන්න වැසිකිළියක් අදගෙන ඌ ඉතකින්ද දැන් ඉතින් මේ තෘප්තිමත් වෙනවා කියලා. හරිද? ඊට පස්සේ කොහොම හරි ඔව් වැසිකිළිය වටේ යමින් පරීක්ෂා කළ බැරි. ඔන්නේදී ඇවිල්ලා හැමෝම ඉතින් සතුටු වෙයි කියලා. ඔන්නේදී වැසිකිළිය වටේ ඔන්න අර පුරු ඉන්ස්පෙක්ටර ගිහිල්ලා පරීක්ෂා කරන්න බලුවා. දොරෙන් අගුළු නෑ දොරෙන් ඇතුළු වී වලට එබිකම් කර බැලීය. අර වැසිකිළිය වලට මෙහෙම එබිකම් කළා බැලුවා. ඊට පස්සේ කවර අඩුපාඩුවක් පෙනෙන් පෙන්වා දෙයි ඇද්දයි අප විවිධීන් බලා සිටි අතර ඔහුට පෙන්වා දීමට දෙයක් එහි නොවිය. ඒක ඇතුළ මෙහෙම බලලා කට්ටිතුළු අම්මට හුදු දැන් නම් ඉවරයි එකපාරටම දැන් කියයි මේකේ විතර අඩුවක් ටැප් එකක් හරි නෑ කියලා කිව්වම මල ලඩක් එන්නේ. දැන් කට්ටිලා මෙහෙම බලන් ඉන්නවලු. ඉතින් කොහොමාරි අඩුපාඩුවක් කියන දෙයක් නෑලු. ඇත්තටම අඩුපාඩුවක් නැහැ. ඉතින් කොහොමාරි ඔහු පිටපස තාත්තාට සැනසෙලි ඉස්සුමක් එළියේ එකපාරට දැන් අඩුපාඩුවක් නැහැනේ. අර එකපාරටම හරියක් දාගන්නේ. එකපාරටම තාත්තා උස්ම ගියාකදී සැනසෙලි උස්මක් කෙළවලු. වැසිකිළියේ තනා නිම වූ නමුත් අපි කිසිම කිහෙ පාවිච්චි නොකළෙමු. හරිද? කිසිම දෙයක් පාවිච්චි කළේ නැහැලු. වැසිකිළිය අදලා තියෙන්නේ පෙන්වන්න විතරයි. හරිද? වැසිකිළිය අදලා තියෙන්නේ පෙන්වන්න විතරයි. වෙන දෙයකට නෙමෙයි. පාවිච්චි කළා නැහැ කවුරුත්. හරිද? නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකයාට අපට අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණයි. වැසිකිළියක් විතරයි ඕනෙලා තින්නේ අර කුණු ඉන්ස්පෙක්ටරයාට මේ මොනවද පෙන්වන්න විතරයි. නැත්නම් වැසිකිළියක් ඕනේ නැහැ. වැසිකිළිය තැනීමෙන් පසු ඒ අනිවාර්යයෙන්ම පාවිච්චියට ගනු ඇතයි ඉන්ස්පෙක්ටර් ඔන්න සිතුවාදයි විය හැකිය. ඔන්නදී ඉන්ස්පෙක්ටර් දැන් හදලා නදී ඉන්ස්පෙක්ටර් හිතුවලු මේගොල්ලන් එනම් පාවිච්චි කරයි කියලා හිතුවලු. හොඳේ මෙතනට ගොඩගී කටිය තුස්ස ඉක්මනින් ගොඩගී කටිය තුස්ස ටක් ගන්න ටකලා තුසන්න හරි ටකලා තුසන්න ඉක්මනින් තුසන්න ඉක්මනින් අත පාඩම ගොඩ යනවා. හොඳේ හිටියොත් හොඳේ ආගෙන හිටියොත් ගොඩ යනවා. මේ නිකන් ගොල දැක්කම දැන් ආයි චිත්‍රෝම ඇහෙන බස් වාරකින් ගන්න ආයිසර කර මේ පැත හරවම ආයිසර මොනවාද මේ බැස්ස ගාම බැටරි බැස්ස ගාම ආයෙ වන් අනිත් පැත හරවනවා. හරි මාව පේනවනේ කටිට මාව පේනවනේ පේනවනේ කට්ටියට. හරි පට්ටම ලේසි අද ගොඩ යනවා. පාඩම ඉගෙන ගත්තත් ඉගෙන ගත්තේ නැත්නම් අදත් ගොඩ යනවා. හරි හරි ඉස්සෙල්ලා කලින් ඉගෙන ගත්තේ නැතනවා කමන්නේ අද ගොඩ යනවාමයි. අහන් හිටියොත් උදේ ඔන්න ඉතින් අපේ අපි නම් ඒට කක්කුස්සිය කියාවත් නොකියෙව්. කට්ටිය කිව්වේ නෑලු. ඒ කියන්නේ කට්ටිය, ඒ කියන්නේ පොඩි උන්ට කිව්වේ නෑලු ඒකට කක්කුස්සිය කියලා. බලමු මොකද්ද කියලා දෙන්නේ කියලා. අපට නුහුරු එය අපේ හැඳින්න ඔයේ වැසිකිළිය යන නුහුරු එහෙත් ගෞරවාන්විත නමකි. ඒක පාටව ඒ කියන්නේ මේක වැසිකිළිය කියන ගෞරවාන්විත නමිල්ලු. හරිද? ඔව් ලේසිදත් කියලා. ඉතින් මේ වැසිකිළිය යන නුහුරු ගාම්භීර වචනේ අපි කක්කුසි කිව්වේ නලු වැසිකිළිය this is වැසිකිළිය කියලා කිව්වල් වැරදිද මේ අතර මල්ලිත් නංගිත් ඒ වෙනම වැඩකට යොදාගත්තලු මල්ලි නංගි වෙනම වැඩකට යොදාගැති එහෙනම් සෙල්ලන්පත් වීමට සෙල්ලම් කඩ දෙවීමටලු හරිද වැසිකිළිය යොදාගෙන තියෙන්නේ සෙල්ලම්පත් යන්න හරිද ඊට පස්සේ ඔන්න ඉතින් මරු ආතල් එන්නේ සෑමදාම උදේසන අපි එක එක්කෙනා එක් එක් දිසාවන් වී කැලෑ රොදට බිවිසෙමු ඒ හැමදාම උදේට ටිකට් ගම තට්ටි යනකොට කැලෑ වලට හරිද බලමු මොකද තීන ටික විකුණන්න හරි හැමදාම උදේසර අපි හැමෝම එකතු වෙලා ඔන්න කැලෑ රොදට බිවිසෙන්න ගත්තා බිවිසුනේ මොකටද කියවලු පඳුරු ඈත් මෑත් කරගෙන රින්ගන්නට අපට කෙනෙකුට නිදාසේ වාඩි වී සිටීමට තරම් ඉඩකඩ ඇතිව ගස් කොළන් වට වුණු බිමක් කබුවේ ඉඩ සියලු පොඩි බිමක් කමනලු ඒ කියන්නේ පඳුරු ගොඩක් බැහැලා ගසොත් දෙයිලලු පොඩි ඉඩක් ගිහම අම් වෙනවලු බිම් කඩක් පොඩි දිග අම් වෙනවලු ගස් ඈත් ගස් මෑත් කරන අඩිය තබා හඬ මේ හඬින්ම නිලමැසි හමුදාවක් රූංගාගෙන අහස නැගියවත් අපි එතනින් වහාම පසුබසිමු නිලමැසි හමුදාවක් රූංගාලාවත් දුවල යනලු හොදට ඒ කියන්නේ
ඒ කියන්නේ මේක දැන් කැරේටම ඇහිදගෙන යන්නේ නිලමැසි අමුදාකව ඩ්‍රෝන් ගන්න දුවගෙන යනවා හරි ඉතින් කොහම හරි වනරෝදින් පිටවන පිරිමින් කෙලින්ම හරි ඊට පස්සේ කොහම හරි වනරෝදින් පිටවන පිරිමින් කෙලින්ම යන්නේ වත්ත පහලින් ගලාගෙන යන ඇල පාර වෙතට දැන් කැලේකට ගිය කට්ටිය ඊට පස්සේ යන්නේ අර ඇල දිහාවටලු හරිද ඇල දිහාවටලු යන්නේ හරිද ඒ කියන්නේ හරිද ඇල පාර දිහාවටලු යන්නේ ඇයි ඉතින් බැද්දට යන්නේ බැද්ද ඉවරනාට පස්සේ ඉතින් එහෙම හොර ගන්න නැත්ද හොර ගන්න යන්නේ ඇලටලු හරිද ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා හරි ගැහැණුන් වතුර පණිට්ටුවත් රැගෙන පොල්ලතු මැස්සටත් දර මැස්සටත් අතරවන හිස්දිම් තීරුවට යනවලු වතුර පණිට්ටුවක් කරගෙන ගෑනුවයි අර යන්නේ මේ පොල්ලතු මැස්සටත් දර මැස්සටත් අතර තියෙන දඬලු යන්නේ හරිද ඊට පස්සේ කොමාරි මෙහි පිටපසින් බඩ වැටියගේ ඔය ප්‍රදේශ මොකක් හරි ඒ කියන්නේ ප්‍රදේශයක් ලස්සන ප්‍රදේශයක් කියන්නේ බඩ වැටියක් හරි ඊට පස්සේ ඉදිරිපසින් එනසාල පඳුරු කීපයේගේ එනසාල පඳුරු ටික වවලලු දීන්නේ එහින් එහි ගිය කෙනෙකු පිටතට සිටින අයකට වේදේ නැත ඇතුළට ගිය කෙනෙකු පිටට වේන්නේ නැලු ඔක්කොම මදුරු වලින් වැහිලාලු පඩ වාතලුදී රාත්‍රී කාලේ නම් කැලෑ රොදෙහිද අර තරම් ඇතුළට යන්න අවශ්‍ය වෙන්නේ නැලු ඒ කියන්නේ කැලෑ රොදට ඇතුළට යන්න ඕනේ රෑට අපි බලමු කොහෙද කරන්නේ කියලා මේ ගමනට වඩාත්ම හොඳ පොල් කටුව ගසන ලද ඉටිපන්දමකි පොල් කටුවක ඉටිපන්දමක් ගාලලු ගෙනියන්නේ ඊට පස්සේ පොල් කටු අනෙක් පැත්තට හරවා තැබූ කල්ලි ඉඳගෙන සිටින තැනැත්තා නොපෙනෙන හේනි පොල් කටු අනිත් පැත්තට හරවලා තියෙනවලු ඉඳගෙන ඉන්න කව පේන්නේ නෑලු ඉති කොහම හරි එහෙත් හැමදාම ගෙදර ඉටිපන්දම් ඇත්තේ නැත හරිද හැමදාම ගෙදර ඉටිපන්දම් නෑලු ඒ කියන්නේ කට්ට කරවල යන්නේ විදිවස්සේ ගැල ණයෙක් කරි දෂ්ට කරත් දන්නේ නෑ ඊට පස්සේ කොහම හරි වැස්සක් සුරඟක් ඇතත් කුප්පි ලම්පක් ගෙන යාමට නුපුළුවන් වැස්සක්කාරී නිකංකාරී සුලගක්කාරී ආහු අර කුප්පි ලාම්පු ගෙවියන්නේ නේ ඇයිටි මාගේ යන නුලක එක ඔක්කොම නිවෙනවා ඊට පස්සේ කොහොමාරි එවිට හුළුවත්තක් වඩාත් මේ හුළුවත්තකටත් වඩාත් හොඳ හස්නකි හරිද අර හනස්සකි හනස්සකි අර තියෙන හනසු හරිද අර පොල් ගස්වල තියෙන හනසු ඉතින් මේ හනසුළු භාවිතා කරන්නේ මේකට හොඳ හනසු හනස්සක් අරගෙන පත්තු කරගෙන යන්නේ වැඩේ කරන්න ඊට පස්සේ කොහමරි බලපකොත එන්නේ කියලා ඊට පස්සේ සමහර හනස ඉතාමත් උපකාරශීලී හනස්සක් අරගෙන යන්නේ ඊට පස්සේ කොහමරි ඒවා එළිය අනවශ්‍ය විට ටිකක් නිදි කරවා අර ඒ කියන්නේ එළිය අනවශ්‍ය විට එළිය අනවශ්‍ය වෙලාවත් තියෙවනේ හැමතැනම ඉන්න බෑ හැම වෙලාවෙම ඔක පත්තු කරා මේවත් දෙදියන් ඉන්නද ඉතින් කොහමරි මේ පොඩ්ඩක් එක ගහලා නිදි කරවල තියනවලු ආයේ මේ වනලා ආයෙක පත්තු කරන් යනවලු හරිද ඊට පස්සේ කොහමරි අවශ්‍ය විටක දල්වා ගැනීමට පුළුවන් අවශ්‍ය විදිහට අරගෙන මේව අලව මේක මේව ගැලලා පත්තු කරන් ගෙනියවලු ඊට පස්සේ එසේ කළහොත් අදෝ මොකේ ගෙඩි සෑදෙන ඇතේයි ඔහ් මෙදි ඔ සෝරි සෝරි ඒතර නෙමෙයි ඊට පස්සේ කොහමරි හරි අවශ්‍ය විටක දල්වා ගැනීමට එළිය ඇතත් නැතත් පාරක් තොටක් අපවිත්‍ර නොකිරීමට කවුරුත් පරිස්සම් වුණේ මොළු කවුරුත් පාරකට යන්නේ නැහැ යන්නේම කැලේකට යන්නේ පාරකට යන්නේ නැහැලු ඊට පස්සේ එසේ කළහොත් අදෝ මුපේ ගෙඩි සෑදෙන ඇතයි විශ්වාස කාතුල තදින් මුව මැස ඇති බව පැවසිනි හරිද අදෝ මුකේ ඊට පස්සේ පස්සත් භාගයේ ගෙඩි හදනවා කියලා ඒ කියන්නේ පාර ගියොත් ගෙඩි හදනවලු හරිද ඒක හැමෝගෙම හිත තුළ ඒක තැඩිලලා තියෙන්නේ අලුත් අවුරුද්දේ අලුත් පන්තිර ගී විට අපිට ඉගැන්වෙන විෂයන් අතර සෞඛ්‍ය විෂයට විශේෂද විය සෞඛ්‍ය විද්‍යාවක් තියෙනවලු හරිද හරි ඊට පස්සේ විසබීජ හා ශුද්ධ පාණීන් පිළිබඳවද මෙහිදී උගන්වනු ලැබුණු හරිද විසබීජ ගැනත් ඉගෙන ගන්න උගන්වනවලු ශුද්ධ පාණී ශුද්ධ ජීවීන් කියනකොට ශුද්ධ පාණීන් ගැනත් ඉගෙන ගන්නවලු ඒ අනුව ඇතැම් ලෙඩ රෝග සෑදුනේ ඔවුන් ගෙනී ඊට පස්සේ අර ශුද්ධ ජීවීන් ගෙනලු ඒ කියන්නේ මේ කොරෝනාගේ ඒගොල්ලන් හිතන්නේ ශුද්ධ ජීවීන් ගෙනලු ඇතැම් ලෙඩ රෝග හැදිලා තියෙන්නේ ඊට පස්සේ කොමාරි මෙය මෙතෙක් මා සිතා සිටි රෝග නිදාන වලට වඩා වෙනස් විය දැන් ඒගොල්ලන් අර සෞඛ්‍යල ඉගෙන ගන්නේ අර චූටි චූටි අර ශුද්ධ ජීවීන් ගෙනලු මේ ලෙඩ බෝ වෙන්නේ හැබැයි මෙයා හිත හිටි වෙන වෙන දේවල් වලදී
ඉතින් කොහොම හරි ඔන්න ඉතින් නිදාන වලට වඩා වෙනස් විය. කුමන් ලෙඩේ සෑදී වෙද මහතා ළඟට ගියත් ඔහු කීවේ වාතය පිත නැත හොත් සෙම කිපීමෙන් එය හටගෙන නැති බවයි. ඉතින් ඒ වෙද මහතුන් ළඟට ගියත් හැමෝම කියන්නේ මේ මෙහෙමයි මේ වාතය මේ පිත සෙම කිපීමෙන් මේවා ඇදලා දින්න. හරිද? හරි. ඊට පස්සේ කොහොම හරි කට්ටිය වෙන මෙසේජ් දාන්න එපා. හරිද? හරි. ඊට පස්සේ කොහොම හරි හරි ඊට පස්සේ අම්මා හා තාත්තත් ඒ එසේම විශ්වාස කළ අතර යක්ෂ දෝෂ ભેද දෝෂ වලින් ලෙඩ හටා ගන්නා බව ඔවුන් අතර ඇති වූ කතාබස් වලින් පැහැදිලි විය. මොකෙම්ම අර අදහස් තියෙන හිත ඇතුලේ යක්ෂ පෙරේතයන්ගෙන් මේ ලෙඩ හැදෙන්නේ. හරිද? ඊට පස්සේ කොහොම හරි මේ පරස්පර විරෝධී භාවයන් මා තුළ විමතියක් හටගත්තත් මා පාසලේ උගත් කරුණු ගැන අම්මාට කිව්වලු. අම්මාකට කියලා කිව්වලු පාසලේ උගත් කරුණු. හරිද? හරිද? හරි. ඊට පස්සේ පාසලෙන් ඉගෙන ගත්ත මේ සෞඛ්‍ය විෂය උගන්වනවානේ සූත්‍රපාණින් ගැන. අර අම්මට කිව්ල කිව්වලු මේ සෝ මේ අම්මේ මෙහෙමයි සූත්‍රපාණින් කියලා ඉන්නවා අන්නුන්ගේ තමයි ඇදෙන්නේ කියලා. හරිද? ඉතින් දැන් කිව්වලු පොඩි ඩී කා කියලා කිව්වලු මම අම්මේ මෙහෙමයි ඉස්කෝලේ ඉන්න මිස් කිව්ව සූත්‍රපාණින් ගෙන් ඇදෙන්නේ කියලා. අම්මා විශ්වාස කරයිද? අම්මා ජීවිතේට විශ්වාස කරන්නේ නෑ. හරිද? බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කොහොමරි හැටවත් නොබෙන සතුන්ට පුළුවන් ද මෙච්චර ලොකු මිනිස් ඇඟකට හානි කරන්න? එහෙම නැහැ. එහෙනම් ඉතින් මැක්කෝ මකුණෝ කන තරම් මිනිස්සු කියලා ජාතියක් ඉතුරු වෙන්නෙත් නැහැ. අම්මගෝලු මේ චූටි සත්තුන්ට පුළුවන් දැඟේ ලෙඩ හදන්න. එහෙනම් යකෝ මැක්කෝ මදුරුව කෑවොත් ඉතින් අපි ඉඳලා ඉවරයිනේ. ඒ කියන්නේ මැක්කෝ මදුරුව කෑවොත් මිනිස්සු කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැලු. අම්ම යර චූටි සතාට පුළුවන් නම් ඇඟට හානියක් කරන්න. ඇත්තටම දැන් කොරෝනා වගේ දැන් නැහැ. දන්නවා ඉතින් එහෙම කරන්න පුළුවන් කිය. ඉස්සර කාලේ කට්ටි හිතනවලු මේ චූටි සුත්‍රපාණින්ගේ පුළුවන් දැකට හානියක් කරන්න. යකෝ එනම් මා මැක්කෝ මදුරු කන විදිහට මේ මිනිස් සුත්‍ර වෙනකවත් නැහැ නේ මැක්කෝ. ඊට පස්සේ කොහොම හරි එහෙනම් එහෙමනම් අපිට පෙරේතෝ කොහොමවත් පේන්නේ නැහැ ඉති කියලා. එහෙනම් ඉතින් පුතා කියනවලු මේ මේ විදිහට එහෙනම් ඉතින් අපිට පෙරේතෝ කොහොමවත් පේන්නේ නැහැනේ. ඉතින් ඇහැට නොපෙනුනාට සමහර පෙරේතෝ ඉන්නවා කඳු පර්වත තමයි විශාල. හරිද? ඉතින් අම්මා කියලා මෙන්න මේ විදිහ අම්මා කියනවාද එහෙනම් ඉතින් අපිට පෙරේතෝ පේන්නෙත් නැහැනේ. සමහර පෙරේතෝ ඉන්නවා කන්දක් තරම් උසයි. හරිද? ඊට පස්සේ කොහොමරි එක පෙරේතේ වර්ගයක් ඉන්නවලු ඇඟ පර්වතයක් තමයි විශාල උනාට කන නැ කට ඉඳිකටු මලක් තරම් පුංචි. ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවලු සමහර පෙරේතෝ ඉන්නවලු කන්දක් තරම් ලොකු වෙලු කට ඉඳිකටු තුනක් වගේ පොඩි මෙතනට ගන්න. හරිද? ගොඩගී කටිය දුස්සන් ගොඩගී කටිය දුස්සන් ටග් ගාල ටග් ගාල ටග් ගාල ගොඩගී කටිය දුස්සන් ඉක්මනින් 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 අතුස්සන් 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 ටග්ගල දුස්සන් ටග්ගල දුස්සන් ටග්ගල දුස්සන් ටග්ගල 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 ඉක්මනින් ආසාවෙන් ආගෙන කටිය දුස්සන් ටග්ගල ඉක්මනින් 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 හරි ඉක්මනින් ඉක්මනින් ටග්ගල ටග්ගලවලි හරි ඔන්න ඉතින් දැන් ඉතින් ඔන්න කියනවලු ඉතින් මේ නොපෙන සතා ඔන්න ඉතින් ළඟට වන්දි හැම්බරිලා වක්කොඩු හැම්බරිලා හරි ඊරසි ඉතින් මේ නොපෙන සතා පෙනෙන දෙයක් කාපුවම ඒ කාපු දේවත් පේන්නේ නැහැ පේන්නට එපැයි. ඒ කියන්නේ නොපෙනෙන සතා මොනවාරි දෙයක් කියවම පේන්න ඕනලු. එදා අතලොදි පෙරේතෝ කෑම කන්නේ නැහැ. කෑමට දෘෂ්ටිය හෙලනවා. ඒ දෘෂ්ටිය හෙලපු කෑම කෑපුවම තමයි ලෙඩ වෙන්නේ. ඔන්න ඉතින් කියනවලු පෙරේතෝ එහෙම කෑම කන්නේ නැහැ. ඇවිල්ලා මේ දෘෂ්ටිය හෙලනවා. හරිද? විමතියෙන්ම ඔන්න විමතිය මුළුමනින්ම පහ නොවක් අම්මා කියු දෙය ඇත්ත වන්නට ඇතයි මම ඒ වේලේ සිදුවුණු. අම්මා කියපු දෙය එහෙනම් ඇත්ත වෙන්නේ නැති කඳු තරම් පර්වතයක් තරම් ලොකුම ලොකු පෙරේත වෙති පෙරිදුවලු. එසේ වුවත් පාසේදී සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නා විට ඒ ඉගෙන ගන්නා කරුණු වඩා සත්‍යයි සිතන්නට විය. ඉතුවලු ඉස්කෝලේ උගන්නන මෙන්න සෞඛ්‍ය ටික එහෙනම් මේ ටික හරි කියලා ඉතුවලු. ඊරෝස් කොහොම හරි පසිකිලිය පාවිච්චි නොකිරීම නිසා පාචනයේ කොරලා කොලරාව කොපමණ රෝගී වැනි ලෙඩ රෝග ඇතිවන්නට වන බවද කියවෙනි. කියන්නේ මෙන්න මේ වැසිකිලි පාවිච්චි කරන්නේ නැතු නිසා ඉතින් කොහොම හරි ඒ කියන්නේ කට්ටියට එක එක ලෙඩ හැදුනලු. හරිද? ඊට පස්සේ හරි ඊට පස්සේ කොහොම හරි පාසලේ පෙන්නු මැජික් එකවත්
නිසල රූපරාම ප්‍රදර්ශනයකදී කොකුපණ රෝගීන්ගේ අසුචි මාර්ගයෙන් කොකුපණ රෝගයේ පැතිරෙන ඡායාරූප දක්නට ලැබීමෙන් මේ අදහස වඩාත් තහවුරු විය. හරිද? දැන් ඉතින් කට්ටියට අර මේ කොකුපණ ඔය ආහාර ඒ කියන්නේ අසුචි මාර්ගයේ කොකුපණ ඉන්නවා කියලා අර කට්ටිය වර පැතිරෙන ඡායාරූප වෙලක් දැන් දැක්කලු. ඉතින් හිතවලු සිරාවට කොකුපණ ඉන්නවා කියලා. හරිද? ඉතින් කොහොම හරි එපමණක් නොව වැසිකිලි පාවිච්චියද අර්ථවත් ක්‍රියාවක්ද හේතු ගැන්විනි. හරිද? දැන් ඉතින් මේ වැසිකිලිය පාවිච්චි කරන එකත් හොඳ දෙයක් කියලා කට්ටියට ඔන්න ඉතින් හිතෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කොහමරි අපේ පාසලේ වැසිකිලියක් හා කැසිකිලියක් තිබුණා නමුත් මම කවදා වැසිකිලිය ප්‍රයෝජනට ගෙන නැත්තේමි. වැසිකිලියක් තියෙනවලු හරිද? හරි කොහමරි දැන් වැසිකිලියක් තියෙනවලු ඉස්කෝලේ. හරිද? වැසිකිලිය තිබ්බට ජීවිතේට පාවිච්චි කරලා නැහැලු. හරිද? ජීවිතේට පාවිච්චි කරලා නැහැලු මේ වැසිකිලිය. ඉතින් කොහමරි බලමු මොකද වෙලා තියෙන්නේ. අවශ්‍යතාවයක් ඇති වු විට පවා gedare enaturuma තද කරගෙන සිටියේ. ඒ කියන්නේ අවශ්‍යතාවයක් ඇති වුණා gedare enakamම තද කරන් ඉන්නවලු. වෙනත් ළමයින්ද මේ මෙහි යනු මාදක නැත. කිසිම ළමෙක් වැසිකිළියට යන්නේ නැහැලු. හරිද? ඊටසේ කොමාරි එහි නේ ගුරුවරුන්ට ප්‍රමාණක් සීමාවක් වූවක් ලෙස සැලකීමෙන් වරදක් නැත. ගුරුවරු විතරලු යන්නේ වැසිකිළියට යන්නේ ගුරුවරු විතරයිලු. ඉතින් වෙන කට්ටිය යන්නේ නැහැලු. ඒ කියන්නේ ළමයි යන්නේ නැහැලු. ගෙදරට ගම තද කරන් ඉන්නවලු. ඉතින් ගුරුවරු විතරයිලු යන්නේ. ඊටසේ කොමාරි විවේක කාලයේ සීනුව නාදවත්ම අප රංචු පිටින්ම දුවගෙන ගියේ මූත්‍රා කිරීම සඳහා කැසිකිළිය වෙතයි. කැසිකිළිය කියන්නේ මොකද? මේ එලිපෙහෙලි තැනකට ගිහිල්ලා දින්නේ. වැසිකිළියට ගිහිල්ලා නෑ. වැසිකිළිය කියන්නේ වැහිලා. වැසිකිළිය කියන්නේ එළිය, කැලේ, කැලේ, කැලේට දිවවලු මූත්‍රා කිරීමට දුවගෙන ගියවලු. හරිද? ඉතින් කොහොම හරි දැන් බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. විය පහදම් කොට මහන්සි වී වැසිකිළියක් තන අලංකාර කර අලංකාරය සඳහා තබා ගැනීම තේරුමක් කුමක්? ඔන්නදී මෙගලට හිතනවලු. යකෝ වැසිකිළියක් හදලා මේක ලස්සනට දෙල මොකටද? ඔන්න ඉතින් කැලෑ රොදර වරක් වද්දී නෑ වදිද්දී වරක් දෙවරක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශයේ මතක් වන විට හිරිකිතත් ඇති කරවයි. අර කැලේට ඇවිදගෙන යනකොට පිළිකුල් සවය චොක් කරලා තිබ්බ ගමන් පැගුණක් දැන්නේ. ඉතින් මෙතන කරාද කියලා මතකෙලි නෑ. එතන බෝඩ් එකක් ගන්න නෑ. ඉතින් පැගුණාවෙන් පස්සේ පිළිකුල් ස්වභාවයක් එනවලු. ඊට පස්සේ කොමාර මේ හැරෙන්නට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන්නේ ආශාවල් සමාන ආශාවක් කොන්නේදී මට ඇති වෙනවාලු. හරිද? පොඩි කාලේ ඇති වෙනවාලු කට්ටියන අලුත් භාණ්ඩයක් පාවිච්චි කරනවා නම් ඉතින් ඒ වගේ ආශාවක් ඇති වෙනවාලු. හරිද? මුලින්ම මා වැසිකිළිය පාවිච්චිට ගත්තේ ගෙදර කාටවත් නොදැනන පරිදි. හරිද? වැසිකිළිය ඇතුළට ගිහිල්ලා කාටවත් පේන්නේ නැති වෙන්නලු. හරිද? මේ ඇතුළට ගිහිල්ලා ෂේපට වැඩේ කරලා ආවලු. ඊට පස්සේ ගොබරි මල්ලි හෝ නංගි දෙහි නොගොස් කොල්ඩොඩ් විසිරි තරමක් අපිරිසිදු වී තිබීමද මට පහසුවක් විය. අර කැලේ වගේ ඇතුළට ගිහිල්ලා කොල්ඩොඩ් ඇටිලලු ඒක පාසුවක් වෙනවලු එයාගේ වැඩේ කරන්න. ඊට පස්සේ කොමාරි වැසිකිළිය ප්‍රයෝජනෙට ගත්ත ජලය සඳහා එදිනමද මම ඇලපාරට ගියමි. අච්චර වැසිකිළියකට ගිහිල්ලා වැඩේ කරලා අර මේකකට ගියාලු. ඇලපාරකට දුවකට ගියාලු. ඊට පස්සේ කොමාරි ගොස් වෙල්ලායේ උඩ යට බලා කිසිවෙකු පෙනෙන්නට නොසිටිය එතරම් වාඩි වී උහුවෙමි. හරිද? එක වාඩි වෙලා කවුරුත් ඉන්නවද කියලා වටපිට බලලා ඇල්ලගින් වාඩි වෙලාලු. ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා මන් දන්නේ. කෙසේ වුවද මෙය මට තනිකර තබා ගැනීමට තරම් බර වැඩි අත්දැකීමක් විය. මේ දේවල් හිතේ තියාගෙන හොරෙන් ඉන්නවා කියන්නේ පොඩ්ඩක් අමාරුයි. පිට යාළුවෙකුට කිය නොහැකිය. වැසිකිළිය පාවිච්චි කරගෙන කට්ටියට කියන්න බෑලු. ගෙදරින් වුවද කිව හැක්කේ මල්ලිට පමණයි. මේ වැසිකිළිය පාවිච්චි කරා කියලා කියන්න පුළුවන් මල්ලිට විතරයිලු. එන අයට කියන්න බෑලු. අක්කට කියලා කියන්නද මම වැසිකිළිය පාවිච්චි කරා කියලා. හරි. ඊට පස්සේ කොමාරි හරි. ඊට පස්සේ කොමාරි මල්ලි මා සිතූ සරම විශ්වාසකෙන්ත වෙනකෝ නොවනු. මේ මල්ලි හරිද? මේ කතාව කියන කෙනා කියනවලු මල්ලි ඒ තරම් විශ්වාස කරගෙන ඉන්නේ මේ තාත්තලකට ගියයි අන්න අරය කියලා වැසිකිළිය පාවිච්චි කරලා ඇවිල්ලා කියලා කියයි කියලා මෝකව ෂුවර් නෑ කියලා ඉතනවලු. ඊට පස්සේ කොමාරි ඊට පස්සේ මේ ඔන්න ඉතින් මේ මෙයා දුවගෙන යනවලු. මේ
හරි ඊට පස්සේ දැන් මේ කිව්වල හරිද මෙයා දැන් මේ මල්ලිට කිව්වල ඊට පස්සේ කොහොම හරි අම්මේ කියලා අම්මට කියන්න දුවර යනවලු යනකොටම ටග්ගල මල්ලි වදලා ගත්තලු ඒහෙ දුවන්න එපා කියලා අල්ලගත්තලු හරිද ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ ඔන්නෙදිම් මේ යන ඔන්නෙදිම් මේ මල්ලි කියනවලු මල්ලි කියන මේ කතාව කියන කෙනා කියනවලු ඕක ඔය තරම් අඩබර ගහන දෙයක් නෙමෙයි දැන් කවුරුත් කැලේ ගන්න රින් ගන්න ඕනේ නැහැ ඔන්න කියන මල්ලි කියනවලු එවිල්ලා මේ කවුරුත් මේ කැලේ ගාන රින් ගන්න ඕනේ ඕකට උත්තර වැඩ කරන්න ඕනේ ලේසි ක්‍රමයක් තියෙනවා කියලා කිව්වලු හද පාවිච්චි කරානේ ඊරස් කොමාරි අම්මාට නොකීවත් ඔහුටද ඒ තනිව රැක ගැනීම රැකගත හැකි රහසක් නොබී අම්මට නොකීවත් අම්මන්ට කිව්වේ නේද ඔය ඔහු ඒ නංගීට කියා තිබිනේ නංගීට ෂේපට කියලා කිව්වලු බබ්බේ සිකිදී පාවිච්චි කරා කියලා ඊරස් අක්කොන් ඉදින් නංගී දුවලා කියලා කිව්වලු අක්කලකට කියලා කිව්වලු අක්කයන් දරු වෙසිකිලි පාවිච්චි කළා කියලා ඊරසේ අම්මෝ ඊරසේ කවුද ඊරසේ කොමාරි නංගි කිව්වලු මේ එයා මොකටද එයා විතරද මමත් හෙට යන වැසිකිළියට ඊරසේ කිව්වලු එයා විතරද යන්න ඕනේ යකෝ මමත් යන වැසිකිළියට ඔන්නදී කවුද මෙයා නංගි කිව්වලු මමත් යන හෙට වැසිකිළියට ඊරසේ කොමාරි උඩහා ගෙදර ගුණිවතීලා අපිට හැමදාම hina වෙනවා කක්කුස්සියක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවාද ඔන්නේදී බට පිට ගැට hina වෙනවා යකෝ මුන් කක්කුස්සියක් තියාගෙන බලාගෙන ඉන්නවා කියලා හරිද අම්මෝ ඊරසේ කොමාරි පසුදින උදේ නංගි වෙනදාටත් කලින් ගෙදරින් දොරට බැ ගෙදරින් එළියට බැස්සා ඔන්නේදී එළියට බැස්සා හරිද ඉතින් කොමාරි වතුර කණිට්ටෝ පුරවා ගත්තා වැසිකිළියට වැදි දොර වසා ගත්තාය වැසිකිළියට ගිහලා දොරවා ගත්තලු හරිද එදිනමද මල්ලි දින දෙකකින් අක්කාත් අම්මාත් ඇ අනුකරණය කරන්න ගත්තලු මල්ලි තිරස අනුකරණය කරන්න ගත්තලු නංගි කරපු දේ ඊට පස්සේ අක්කත් ගියාලු අම්මත් ගියාලු හරිද අම්මෝ කොහොම අතලයක් දෙන්නේ නේ තවත් කාලයක් තිස්සේ පෙර සිටම අනුගමනය කළ තාත්තා පමණකි හරි තාත්තා ඒකට ගියේ නෑලු හරිද පෙර පරිදිම හොඳටම අර අදාළ දේ කරාලු ළමින් ලොකු වී ගෙදර දොරේ වියදම් වැඩි වී යත්ම කැලෑව කුඩා වන්නට විය. ඔන්න ඉතින් කැලෑව වෙන්නන කුඩා වෙනවලු. දැන් ඉතින් ගෙදර දොරේ වියදම් වැඩි වෙනකොට කැලෑව වෙන්නන කුඩා වෙනවලු. ඒකෙන් ගස් කපලා ඒ වගේ දේවල් කරන්න ඕන නිසා ඔන්න ඉතින් කැලෑ කුඩා වෙනවලු. දැන් යන්න බෑ. ඒ සමගම නිතර ප්‍රයෝජනට ගැන්ම නිසා වැසිකිළියද ඔන්න ඉතින් ජරා ජීර්ණ වී ඉන් සීන් දුක දක්වමයි. අර වැසිකිළිය වැසිකිළියට ඔක්කොම දේවල් ඉවරට පස්සේ ඕනෙදී සී චූටි ස්මෙල් එකක් එන්න ගත්තලු ඊට පස්සේ දැන් මේ අප හඳුන්වන්නේ වැසිකිළිය කියා නොව කක්කුස්සිය කියාය කක්කුස්සිය කියලා දැන් හඳුන්වන දැන් වැසිකිළිය කිව්ව අදපු කාලේ දැන් කක්කුස්සිය දැන් එයට තාත්තාට වුවද ප්‍රයෝජනෙට ගැසී ගැනීමට අසීරු නොවන ස්ථානයක් විය අමාරු තැනක් නෙමෙයි හැමෝම යනවලු එහි ඔහු එහි යන නමුත් පැරණි ඇබ්බැයිකම් වල නෂ්ට අවශේෂයක් හැටියට ඉන්නවතුරු අනතුරුව වත්ත පහළ දියපාර වෙතට යයි අච්චාරක පාවිච්චි කරලා නැවත තෙරවලු දියපාර වෙතට දියපාර ළඟට ගිහිල්ලා වැඩේ කරනවලු අර නෂ්ට අවශේෂයක් අර කොම්බු 79ක් කට්ටි ඉන එකකට හරි පාඩම ඉවරයි හොඳේ පාඩම ඉවරයි පාඩම දන්නේ නැතු ඉවර කට්ටිය දුස්සයි පාඩම ලන්නේ නැති කට්ටිය දුස එක පාඩම ඉරිච්ච කට්ටිය දුස එක පාඩම පාඩම ඉතින් දන්නේත් නැහැ අහගෙනත් ඉඳලා පැය දෙකෙන් පාඩමත් ඉවරයි අම්මෝ ඊනාට සීන් එක ගන්න මේක නම් අම්මෝ දැන් කොට්ටිට කොහොමද කියන කොට ඉවර නැහැ හොඳේ තාම ඉවර නැහැ ඉවර නැහැ අම්මෝ කොට්ටිට කොහොමද පාඩම ඉනාවෙලා කට්ටියර මාරිදිර මතක ඇති හොඳේ හරි මඩම සුප්‍රියට මතකයි මම කිව්වනේ හිටියොත් ගොඩ දානවාමයි මම කිව්වා හිටියොත් ගොඩ දානවාමයි ඒ මගේ හැටි මම කිව්වනම් අදාළ පාඩමත් ඒක ගොඩ දානවා කියලා නිකන් හරි ඒ පාඩමට හිටියොත් ගොඩ යනවාමයි ඉතින් ආවෙ නැති අයට කරන්න දෙයක් නැහැ ඉතින් ආවෙ නැති අයට මම බලෙන් කෙන්නන්න බෑ පාඩම ගොඩ හොඳේ අහගෙන ඉඳලා කවදාවත් පාඩම නොකරපු කෙනෙක් නම් මේක බලලා පාඩම ගොඩ යනවා නියතයි ගොඩ යනවාමයි හරිද දැන් අපි නිකන් අපි ආතල්ලකටත් දෙක විචාර ටික පොඩ්ඩ බලමු කොහොමද කියලා හරිද හරි දැන් සාමාන්‍යයෙන් දැන් විචාර ලියනකොට සාමාන්‍ය පොඩි දෙයක් තියෙනවා මෙන්න මේ ලොකු දේවල් විතර මතක තියන්න සරල විදියට විචාර ලියනකොට සාමාන්‍ය මුලින්ම ලෙන්න හැඳින්වීම අර පොයින්ට් එකකින් ගොඩනගා ගන්න පුළුවන් හැඳින්වීම ගොඩ යා දුස්ස හැඳින්වීම ගොඩ යා දුස්ස අවසානයේ මැජික් එකක් මගේ ළඟ හරිද
දෑදේ කරකට බලන්නම් කරන්න කියලා හරි කියනවා බලන්න මේ හැදින්නේම කොට කට්ටිය තුස්ස හැදින්නේම කොට කට්ටිය තුස්ස හැදින්නීමක් නිකන් කොහෙන් හරි අරගෙන අර ටික අරගෙන ටක් ගාලා මිස්ටර් කරලා ටස්සන හැදින්නේම රූල් පාකායක ලියන් බලන් කට්ටිය තුස්ස අවසානයේ ගොඩ අවසානයේ මාත් එක්ක කරපු අය ගොඩ ඉදින් දන්නවා හරි ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් අපි බලමු මේ මොනාල් කොහොමද මේ විචාරය ලියන්න කියලා පොඩ්ඩක් මේක අහගෙන ඉන්න විචාරයක් සාමාන්‍යයෙන් පටන් ගන්නේ මල්ලිනංගි හැඳින්නීම හැඳින්නීමෙන් විචාරය පටන් ගන්නවා ඊට පස්සේ උදාහරණය හරිද ඊට පස්සේ උදාහරණ උදාහරණයක් කියන්නේ උදාහරණයක් කියන්නේ වෙන මොකුත් නෙමෙයි උදාහරණයක් හරිද ඔය කවි විචාර ලියන ඒවා බලන්න ඒ කියන්නේ YouTube එකේ දාලා තියෙනවා කට්ටියට ඒ කලින් පාඩම් ටික බලන්න බා මේ පාඩුව දැන් අදකොට යන්න හොඳේ ඔන්න ඉතින් उदाहरण उदाहरण दिए बल मेकिंग उदाहरण तेरे उदाहरण मुखदेदी उदाहरण मुलिम इस उदाहरण रसे रसे रस कथा उदाहरण मम कीलद रस कथा मे मुनाद इसे आय उदाहरण आय रसे आय उदाहरण आय रसे उदाहरण रस नॉर्मली मुलिम हेदिन्नीम उदाहरणे रसे उदाहरणे रसे उदाहरणे रसे अवसाने सिस्टम में तेरी चकटे तो सन विचार के सिस्टम में तेरी चकटे तो सन टक गल तो सन विचार के सिस्टम में तेरी चकटे तो सन टक गल टक गल विचार क्या लगे विचार तो गड़े आए इडियट गड़े आए मतलब बालेंगी ना क्या ना बे इन्नो ना इन्न अरे तो गड़े आए ना वेरे तो सन विचार के स्ट्रक्चर देखे कौन अच्छा रहे उच्चर है दिन विचार है क्या ना उच्चर है हितन ने बालों को देख किया ला हरी सारा लाए සර ගොඩේ ඇයි හඳේ බලාගෙන ගොඩේ අවසානයේ කියන්නේ උදාහරණේ ඔය ඡේදෙද ගන්න ඕනේ අන්න ඒක දැන් තේරෙනවා බලන්න දැන් හොඳට ඕගොල්ලන් මට උදාහරණ කියන්න ගනි හරිද හරිද උදාහරණ ටික ඕගොල්ලන් මට කියන්න ගනි බලමු හරිද බැසිකලි භාවිතයේ පිළිබඳ එදා ගම්මුන්තල පැවති ආකල්පයක් කියපද දැයි මෙම කෙටි කතාව ඇසුරෙන් විස්තර කරන්න කොහොමද මේ බැසිකලි භාවිතා කියන්නේ එදා ගම්මුන්තල තිබ්බ ආකල්පය මතකද ආකල්ප සෙට් එක කියනවා බලන්න उदाहरण सामान्य लिया प्रायोगिक नहीं मतक वचन मतक नहीं कथा मतक वचन मतक नहीं सामान्य मित्र मतक वचन विधि सामान विधि मतक सामान्य गमी आकाप्य वैसे कदन नोनी नह इत मे वैसे मुकटद आकाप्य आदिकाली गमुनियादने प्रयोजन බයට හදපුවෙක අයිට මරි බයට හදපුවෙක බයට හැදුවේ මේ ආකල්පයක් මේ වැසිකිලිය නඩුදායි කියලා බයට හැදුවේ මතකද අන්න ඒ විදිහට ඔයා ඔය උදාහරණයක් කියන ඔන්න ඔයගොල්ලෝ කියපු ටික වැසිකිලිය නිර්මාණය කරේ කුණු ඉන්ස්ට්‍රක්ටර් මහතා නඩුදායි කියලා බයට ඔන්න උදාහරණයක් ඔන්න විදිහට තමයි උදාහරණ ලියන්නේ හරිද ඔය විදිහට හරිද ඒකේ කතාව මොකද්ද ඔයාලට මතකයි කතාව මේගොල්ලන් වැසිකිලිය හදපු විදිය කල් දාපු විදිය ඊට පස්සේ දවසේ එන්න කියපු විදිය අන්නේ කතාව මේ ගම්මුන් එදා මෙන්න මෙහෙමයි කරේ ඒ කියන්නේ මෙන්න මේ කතාව තුල කියවෙනවා මේගොල්ලන් ඒ කියන්නේ වැස්සිකිලි හදන ඉතර දන්නේ නැහැ අන්නේ කතාව රස කතාවක් කියලාද නේ මං ලස්සන කතාවක් කියලාද නේ අන්නේ ඒක යටින් ලියන්න ඕනේ ලස්සන රස කතාව යටින් ලියන්න ඊට පස්සේ චුට්ටක් ඒක ඇතුළට යට හරින් දාන්න එදා ගම්මුන් තුල මෙන්න මේ වගේ ආකල්පයක් තිබ්බා කියලා එදා ගම්මුන් තුල ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය උගත් සමාජයක් නෙමෙයි ටිකක් නූගත් සමාජයක් තිබි ඉස්සර කාලේ ඉතින් අන්නේ නූගත් සමාජයේ ලක්ෂණ ටික දාන්න මෙන්න මේගොල්ලන් මෙන්න මෙහෙම හිතුවා අර රස කතාව ඇතුළට යටින් ඔබ්බන්න උදාහරණේ ලියලා රස කතාව ඇතුළට ඔබ්බන්න ඔය ඔබ්බල ඔය වගේම තුනක් ලියන්න ඔච්චරයි තියෙන්නේ සරල වේග දෙරිච්ච කට්ටිය තුස්ස ටගල් මෙහෙම උදාහරණයක් ලියලා රස කතාව ලියලා ඒකට අර දේවල් චුට්ට ඔබ්බන්න ඕන කිය කට්ටිය තේරිච්ච කට්ටිය තුස්ස ඉක්මනින් සරල වෙච්චරයි
උදාහරණයක් ලිව්වා රස කතාවට යටින් අර ටික ඔබ්බන්න ලොකුවට කිව්වේ නෑ ලොකු දෙයක් රස කතාව මතකනේ කතාව ඉතින් ඔය වගේ නෝමලි උදාහරණ තුනක් ලිව්වා දැන් අර ඉස්සලා කිව්වේ උදාහරණ තුනක් ලිව්වා එච්චරයි රස ටිකක් ලිව්වා එලික තේරිච්ච කට්ටිය තුස්සන් හැඳින්වීමයි උදාහරණේ රසේ උදාහරණේ රසේ උදාහරණේ රසේ එලික තේරිච්ච කට්ටිය තුස්සන් එලික විතරයි එලික තේරිච්ච කට්ටිය තේරිච්ච කට්ටිය තුස්සන් ටක් ගල ටක් ගල ටක් තේරිච්ච කට්ටිය තුස්සන් මේ ටික තාම ඉච්චරයි ඉවර නැහැ එලික තේරිච්ච කට්ටිය තුස්සන් සාමාන්‍යයෙන් එදා ගම්මුන් තුල පැවති ඒ ආකල්ප ගැන ලියන්න දෙන්න මොන වගේ ආකල්ප भाग्यक्रियाचरा उदाहरण रसे उदाहरण रसे उदाहरण रसे अवसाने मैजिक හරි ටක් ලගේ අර කට්ටිය කිව්වා මැජික් එක දන්න කට්ටිය තුස්ස අවසානේ මැජික් එක දන්න කට්ටිය තුස්ස ටක් ගාලා අවසානේ මැජික් එක දන්න කට්ටිය තුස්ස 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 අනේ දි කට්ටියත් කියනකෝ දන්නේ නැහැ කියලා එක්කෙනෙක් දැම්මා එක්කෙනෙක් දැම්මා ඇඟිල්ල වැචික් එක අර මෙහෙමයි කරන්නේ තියෙන්නේ ඇඟිල්ලක ටක් ගාලා ටක් ගාලා ටක් ගාලා ඔය රූල් තුන රූල් හැඳින්වීම රූල් තුනම නවත්තන්න එපා රූල් පහක් හතරක්වත් පහකයක්වත් ලියන්න වැදගත් නේ ඇඟිල්ල ගන්න හරිද ඇඟිල්ල අරගෙන ආකල්පය ළඟින් ඒ කියන්නේ තියලා අනිත් ටික වහගන්න අනිත් ටික ඔක්කොම වහගන්න ප්‍රශ්නේ ඉක්මනින් ආකල්පය ළඟින් නවත්තල ඇඟිල්ල හරිද ආකල්පය ළඟින් නවත්තල ඇඟිල්ල එතන අනිත් ටික වහගන්න ඉක්මනින් වහලා කියන්න ඔන්න වැහුවා මාත් එක දැන් කියන්න වැසිකිළියේ භාවිතය පිළිබඳ එදා ගම්මුන් තුළ පැවති ආකල්පය ඉහත මා විසින් සඳහන් කරන ලද උදාහරණ තුලින් ඒ බව මනාවට විවරණය දෙයි. උන්නච්චර සාමාන්‍යයෙන් ඔන්නෝලියෙන් දෙයි. දැන් ඒකේ මම ඒ කියපු වාක්‍ය දැන් කියනවා. ටග්ගල් ලියාගන්න. පැත්තෙන් ලියාගන්න. ඉක්මනින් ඉක්මනින්. විචාර බැරියත් ගොඩ යනවාද? හිටියොත් ගොඩයයි. කිව්වනේ. ගොඩ දානවාම තමයි. හිටියොත් ගොඩයයි. බලෙන් තියාගන්න බෑ. ලියාගන්න මම කියන වාක්‍යය. ලියාගමුද? ටග්ගල් කිය. ලියාගමුද? ටග්ග ටග්ග ටග්ග. ලියාගමුද? ඉක්මනින් කියන්න. ලියාගමුද? ඉක්මනින් කියන්න. ටග්ගලා තොස්ස. ලියාගමුද වාක්‍යය? හරි. එහෙනම් අනිත් පැත්තෙන් ලියන්න ගන්න. මේ පැත්තෙන් ලියන්න ගත්තා හැම දෙයකටම යොදා ගන්න පුළුවන් මැජික්. ඉහත මා විසින් ඉක්මනින් ලියන්න. ඉහත මා විසින් ඉක්මනින් ලියන්න. ඉක්මනින් ලියන්න. ඉහත මා විසින් සඳහන් කරන ලද සඳහන් කරන ලද ඉහතමා විසින් සඳහන් කරන ලද උදාහරණ තුලින් ඒ පිළිබඳව මනාවට ඒ පිළිබඳව මනාවට විවරණය වේ විවරණය වේ ඒක ලියපු කොටියත් ඔස්ස ඉක්මනින් අත ඔස්ස ලියපු කොටිය තුසන් ටග් ගා තුසන් ටග් ගල තුසන් ලියපු කොටිය තුසන් ඉක්මනින් 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 ගොඩදායි හොඳේ හිටියොත් ගොඩේයි නැත්තම් මට කරන්න දෙයක් නැහැ මට පවඩ පින දෙන්න බෑ කගේ හරි ලියපු කොටිය තුසන් හරි දැන් එහෙනම් මාත් එක්ක කියන පටන් ගමු ආය නැවත තැඟිල්ල අරගෙන කෙඹදු දැයි කියන තැන ඉඳන් ඔක්කොම ටික අනිත් ටික වහගන්න ටග් ගාලා මුල් ටික තියලා අනිත් ටික වහගන්න ටග් ගාලා වහගත්ත මාත් එක්ක කියන්න
වැසිකිලිය භාවිතය පිළිබඳව එදා ගම්මුන් තුළ පැවති ආකල්පය ඉහතමා විසින් සඳහන් කරන ලද උදාහරණ තුළින් ඒ පිළිබඳව මනාවට විවරණය වේ. එච්චරයි. ඒ පිළිබඳව මනාවට විවරණය වේ. මේ තේරිච්ච කට්ටිය තුස්ස. අවසානය කවදාවත් ලියන්න නැතුව අද තේරිච්ච කට්ටිය තුස්ස. ඔය අවසානය අමාරුයි කියන කට්ටියට මම මේ කියලා දුන්නු. හරි කියන්න කොටක් ගාල. තේරිච්ච කට්ටිය තුස්ස. මනික් මනික් මනික්. විචාර බබා ගොඩේයි. හිටියොත් තමයි. මම දන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන් කොට යන එක මේක තියෙන්නේ. හිටියොත්. හරිද? කිනම් අතොස්ස. ඔච්චරයි දින අවසානය. ඕකට ඔන්න වචන දාලා අපොන්ට පුම්බන්න. කැමති නම් පුම්බන්න. විචාර බැරි මේක හරි. ඕක ලියන්න. විචාර බැරි මේක කෙනා හරි. ඔය ඇඟිල්ල බහන සීන් එක කරලා ඕක ලියන්න. හරි හොඳේ. මෙතනින් කියන්නේ ඔයා ඉහත ඔයා සඳහන් කරන උදාහරණ තුලින් ඒ මෙන්න මේ කාරණාව පිළිබඳව මනාවට විවරණේ කරනවා කියන එක තමයි ලියලා තියෙන්නේ. තේරුණා? තේරිච්ච කට්ටිය තුස්සන්. තේරිච්ච කට්ටිය තුස්සන් ටක් ගන්න. තේරිච්ච කට්ටිය තුස්සන් ටක් ගන්න. ඉක්මනට තුස්සන්. ඉක්මනට තුස්සන්. ඉක්මනට තුස්සන්. හරි. ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඕක හොඳට හිතට තියාගන්න. හිතට හොඳට දාගෙන ඉන්න ඔච්චරයි තියෙන්නේ. පාලින વિચાર ගොඩ ගී කට්ටිය තුස්සන්. පාලින વિચાર ගොඩ ගී කට්ටිය තුස්සන්. ඉක්මන ඉක්මන කවදාවත් વિચારය නොලිය අද વિચારේ සිස්ටම් එක ඔළුවට වැටලා අද વિચારේ ලියන්න ආස කට්ටිය තුස්සන්. ඉක්මන 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 ටක 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 ගල ටක ගල ටක ගල ඉක්මන ඉක්මන අතොස්සන්. ඉක්මන අතොස්සන්. ඉක්මන ඉක්මන વિચાર කවදාවත් නොලියපු කෙනාට අද વિચારය කියන්න ආස හිතේ. ඔච්චරයි දෙන්න සරලව. අමාරුයි කියලා හිතන්න එපා මේක ලියන්න. තේරෙනවද? අතොස්සන්. තේරිච්ච කට්ටිය අතොස්සන්. ඉක්මන. හරි. ඔන්න පාවින વિચારය ගොඩ බලමු දෙවෙනි વિચાર සම්බන්ධ අපේ වැසිකිලිය කෙටි කතාවේ සිද්ධිහා අවස්ථා නිරූපණයේදී කතුරයා දක්වා ඇති දක්ෂතාවය හරි මහින්ද රාජපක්ෂේකට හරින්නේ හරි අඳුරන්න පුළුවන් නේද චුට්ටක් අපි බ්‍රේක් එකක් ඉදිරියට පොඩ්ඩක් පෙරස් ඉදිරියට කතා කරලා බලමු මේ කටහඬ කට්ටියම අඳුරන්න කාගේද කියලා අඳුරනවද කට්ටිය පොඩ්ඩක් අපි බ්‍රේක් එකක් ඉදිරියට කරමු මොකද කියන්නේ විනාඩි දෙකයි බ්‍රේක් එකක් ඉදිරියට කරමු ටග්ගල කියන්නේ ටග්ගල කියන්නේ ටග්ගල කියන්නේ ටග්ගල කියන්නේ කරමුද 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 ටග්ගල කියන්නේ හැමෝගෙන් මම කියන්නේ කරමුද හරි විනාඩි දෙකයි බ්‍රේක් එක ආයෙ කියනවානේ විචාටි ගොඩ දානවා චටි ගොඩ දානවා හරි ඔන්න කටහඬ අඳුරන්න දැන් කොහමද දැන් විචාර කොඩද කට්ටි කොහමද කියන්නකෝ බලන්න දැන් විචාර කොහමද අපේ කාලේ මේ මුනේ නෑ අපේ අම්දුරුවනේ කාලේ මේ මුන්නේ නෑ අත්‍රෝ වෙනස් අත්‍රම කිව්වොත් දැන් මගේ මල්ලි දාලා තිනවා අඳුරු නීතිය හැබැයි නව් විතර යන්නේ නැත්තේ අයිත් හැමදේම පාර යනවා දැන් බලන්න අපේ ආම්දුරුවනේ මේ කාලේ මේව තිබ්බේ නෑ අපේ කාලේ මේව උගන්නන්න හිටියේ නෑ හැබැයි දැන් ඉන්නවා අපේ ආම්දුරුවනේ කෝකේ අද මුල්ඩක් කටහඬ මුල්ඩක් ගිහිලා තියෙන්නේ හරි කරන්ට් යන එක දිගට කතා කරලා මකටහඬ ගිහිලා තියෙන්නේ මාගේ පියාණන්ගේ නාමෙන් මම අද මෙතන ඉන්න කට්ටියට කියන්න කැමති මේ පාඩම කොට යන කට්ටියට මං ගම්බරය ප්‍රධානය කරනවා කියලා කවුද 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 කියන් කවුද හරි දැන් බලන්න දැන් කට්ටිය එන්න කලින් කොට ගියාද මේ පාඩම ඇත්තටම කිව්වොත් නෑ ඔව් අපේ රජයාවන අනිවාර්යෙන් මේක කොට දානවා කවුද කවුද කියනවා අනුර අනුර කුමාර චුට්ට කතා කටහඬ නෑ ඇත්තම හරියටම මම විතර කතා කරන්න හරි ඇත්තම කිව්වොත් දැන් රට ඇත්තම පල්ලෙහාට වැටලා තියෙන්නේ ඉතින් රට ගොඩ ගන්න ටිකක් අමාරුයි ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් කට්ටිය කොහොම හරි මේ අපට වැසිකිලියක් හදලා හරි ගොඩ යන්න ඕනේ මොකද ඕ ලෙවල් කියනක නැති වෙන්නේ නෑ ඉතින් ඕ ලෙවල් අනිවාර්යෙන්ම තියෙනවාමයි කවුද 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 කියන්නකෝ SB design එක SB design එක හරියටම ඇති තව මොකද්ද අය බලමු ටිකක් කොහමද කියලා දැන් කොහමද දැන් හොඳයි නේද දැන් ආ පාඩම කොඩ ගියාද කියනකෝ බලන්න අපේ ආමුදුරුවනේ අපි මේ පාඩම් මෙම කොඩ ගියේ නෑ මම ඕ ලෙවල් විතරයි කරලා තින්න අපේ ආමුදුරුවනේ
अरे कटा प्रैक्टिस विश्वास करने बैने मम्मा की ना ऐसा मेरे को दें जीवित है क्यों वो आप ही मेरे में खाली गिवाने गोड़ा विधि टा बैन आस विधि टा खाले तमाय गिवान बे बैन दावस चलना मेरे में खाले ऐसे में आप इतना लेबुने ना अबे ओके ना टे गोड़ा बैन आस विधि खाले तमाय ऐसे में लेबिला तेम ने इतनी ये कदमाय रेडियो के ना वॉइस से गा रही थी तो प्रैक्टिस करना मांगी ना तुम दावस टे जीएलपी रिस्क वॉइस से गा नया नहीं छोटा खाला करना ගොඩක් තව ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඊට පස්සේ මොනා කරන්නද දැන් ප්‍රැක්ටිස් වෙනවා වයිඩිය දාගෙන රැවටුනවා කට්ටි රැවටුනා FM වොයිස් එක හරියටම හරි ඊට පස්සේ තව එකක් තියෙනවා දැන් තමයි දැන් පොඩක් කුකුර සවුත් වෙලා තියෙන කතා කරලා කතා කරන්නේ නැහැ ගන්න කතා කරන්නේ හරි අපි බලමු නිකන් කොහොමද කියලා කොවිඩ් මරණ ගැන කතා කරමු බලන්න මේ කොහොමද කියනවා තවත් කොවිඩ් මරණ 118ක් වාර්තාව තියෙනවා ये पहले से रिदीने तुला कोरोना आसादी तो मारने किसी दहाड़ तक सिद्ध हुए थे बावो सब क्या तेज़ जरा विसीम ताहूर करते बिना मैं गया आत्रा टवाई सालों तीखे पनास टमें आत्रा बुद्ध करें विस्तुना सहा और तो हैटर बैठे बुद्ध करें अनुपस्थित रिकूदर आयत फिर बावो ऐसा मगर मेरा कोरोना आसादी में की संख्या वो एक लोग सास अटसे दाह तक तक वा ये लोग उस्ती बिना देखे तो ऐसा आमाने घर न्यूज की नॉइस से क्या एक न्यूज की नॉइस ये सामान्य बालों अरे किन्हें के हित हद न विदिर की नॉइस से अरे මොකද්ද අර බලමු මොටිවේෂන් වොයිස් එක චුට්ටක් දැන් කටහඬ ගිහලා තියෙන බලමු වා හිතනවා නම් තව තියෙන ඔයාට මාස 6ක් කියලා ඇත්තටම ඔයාට ලොකු කාලයක් තියෙනවා ඔයා පැය වලින් ගණන් කරොත් ඔයාගේ කාලේ ඇත්තටම ඔයාට හිතාගන්න බැරි තරම් ලොකු කාලයක් ඔයාට තියෙනවා ඔයාගේ ඕ ලෙවල් ගොඩ දාගන්න ඉතින් ඔයා තාම හිතනවා නම් ඔයාට මේක ගොඩ දාන්න බෑ කියලා ඒක තමයි ඔයාගේ තියෙන මෝඩමකම කියන එක ඉතින් අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරලා 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 මේක ගොඩ දාගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම දිනනවා ඉතින් ඔයා නැවත නැවත එක දිගටම ඔයාගේ හිතේ ශක්තිය අරගෙන වැඩ කළොත් ඔයා දිනන එක නවත්තන්න කාටවත්ම බෑ සාමාන්‍ය එක තමයි वही से कर अभी बालम हरियाणा भी हम पहाड़ बढ़ रहे हैं।